තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි හැම දිනටම අදත් අපි අදිචිත්ත සික්ඛා කියන පාඩම් මාලාවේ තවත් එක් දේශනාවක් සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ මේකෙදී අපි මේ වෙනකන් කසින මණ්ඩල නැත්නම් කසින භාවනාව ගැන තමයි සාකච්ඡාව ආරම්භ කළේ. කසිනය වඩන හැටි තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි අපි ඉස්සෙල්ලාම කතා කරා කසින කියන්නේ මොකක්ද කියන එක. ඉස්සෙල්ලාම අදිචිත්තය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරන්න යදුනා. ඊට කසින කියන්නේ මොකක්ද කියන එක. ඊට පටවි කසිනය ගැනත් කතා කරා. ඊට පූර්වය අපි කතා කරා සමාධියක් උපදවන්නට උපකාරක වෙන ධර්ම ධානාංග වලට අමතරව තවත් ධර්ම වැදගත් වෙන ආකාරත් අපි කතා කරා කොහොමද ධානාංග එකතු වෙලා ප්‍රථම ධානයට සමාධියට පත්වන්නේ කියන එකත් අපි කතා කරා ඊළඟට කසින වලින් පටවි කසිනය ගැන විස්තර ආරම්භ කරලා කසින නිමිත්ත සම්බන්ධයෙන් නිමිති වර්ග තුනක් තියෙනවා ඒ තුන කතා කරලා කසින නිමිත්ත සකස් කරගන්න හැටි තමයි ගියවතාවේ අපි සාකච්ඡා කරන්න යෙදුනේ එහි ප්‍රමාණය කොහොමද සකස් කරන්නේ ඒක මොන වගේ දෝෂ පරිහරණයක්ද කළ යුත්තේ කොතනද තියන්නට ඕනේ කොතනද අපි ඉඳ ගන්නට ඕනේ කියන ඒවා කතා කරා දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද භවනාව සිද්ධ කරන්නේ කියන එක ඒ භවනා විධානය කියලා මේකට හඳුන්වන්නේ ඒ වගේම ඊට කලින් දවසේ අපි කතා කරා පූර්වක්‍ෘත්‍ය කසින භවනාව සිද්ධ කරන්න මණ්ඩලය සකස් කරගෙන ඉඳගෙන කරන්නට ඕනේ පූර්වක්‍ෘත්‍ය මොකද්ද මනස කොයි වගේ මට්ටමකටද අපි හදා ගන්න ඕනේ කියන එක කාමයන්ගේ ආදීනව ප්‍රත්‍යවේක්ෂා කරලා නික්කම්මේම කියන්නේ ප්‍රථම ධානය ආනිසංස ප්‍රත්‍යවේක්ෂා කරලා දැඩි වීරියක් ඇති කරගෙන ත්‍රිවිධ රත්නයේ කෙරේ ප්‍රසාදේ ජනනය කරගෙන තමයි මේ භවනාව කිසිම ආකාරයකින් මම Taman ඒ ධානයටපත් නොවි මේක අතහරින්න නැහැ කියන අදහසින් මේක උපකාර කරගෙන ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදෙන්නේ මී කියන අදහස ඇති කරගෙන තමයි මේ භවනාව සිද්ධ කරන්න ආරම්භ කරන්නේ කියලා පූර්වක්‍රිය. දැන් අපි බතා බලන්නට ඕනේ කොහොමද භවනාව සිද්ධ කරන්නේ? භවනා විධානය එක තමයි මේකට අපි අදහස් කරන්නේ. භවනා විධානය. භවනා විධානයේදී අපි මුලින්ම අද දවසේ මම සම්පූර්ණ භවනා විධානය කතා කරනවා. ඊට පස්සේ අනිත් දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද පරිකම්ම නිමිත්ත පහළ වුණාට පස්සේ කටයුතු සිද්ධ කරන්නේ. පොඩ්ඩක් ෆොන්ට් එක පොඩි වෙලා ඇති. ඉගෙන ඊළඟ දවසේ මම පොඩ්ඩක් ලොකු කරන්නම් ඒක. අපි පුළුවන් ඒක අවධානය දෙන්න බලන්න උත්සාහ කරන්න. ඉතින් මේ භවනා විධානයේදී අපි අද බලාපොරොත්තු වෙනවා කොටස් දෙකකට අවධානය දෙන්න. භවනා විධානය භාවනා විධානයේ ඒ කොටස් දෙකකට අවධානය අපි දෙනවා බලන විදිය ඒ කියන්නේ කොහොමද කසින නිමිත්ත දිහා අපි කරන්නට ඕනේ භෞතිකව ඒ කියන්නේ කළ යුතු ක්‍රියාව මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලා බලනවා භාවනාව ක්‍රියාව ඊළඟට අපි මේ නිමිත්ත සම්බන්ධයෙන් සැලකිය යුතු ආකාරය සැලකිය යුතු ආකාරය මෙන්න මේ දෙක අපි අවධානය දෙන්න ඕනේ. සැලකිය යුතු ආකාරයම. ඒක තමයි ගැඹුරු. ඒක තමයි අපි ඉස්සරහම වැදගත් වෙන්නේ. ඊට කලින් අපි ක්‍රියාව ඉගෙන ගන්නට බලන්න. ඒක මාරු කරලා ඉගෙනවත් කමක් නැහැ. නමුත් අපි දැන් ක්‍රියාව ඉස්සරහම විස්තර කරගමු. මොකද විසුද්ධි මාර්ගය ඉස්සරහම එන්නේ ක්‍රියාව විස්තර කරලා. ක්‍රියා දෙකක් තියෙනවා. මේ කසින භාවනාව සිද්ධ කරන ක්‍රියා දෙකක්. ඒ කියන්නේ භාවනාව කරන විදි දෙකක්. කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඊට පස්සේ මේක තුනක් දක්වා වැඩි වෙනවා උග්ඝා නිමිත්ත පහළ වුණාට පස්සේ. නමුත් අපි මුල් අවස්ථාවේදී අවස්ථ ක්‍රම දෙකයි අපිට තියෙන්නේ. එකක් තමයි S විවෘත කරගෙන. මම සරණ සිංහෙන් කියන්නම්. S අරගෙන කියලා අපි කියන්නේ සමහරවිට S අරගෙන විවෘත කරගෙන කරන භාවනාව. ඊළඟට තමයි S වසාගෙන. වෙන කරන භාවනාව. ඒක තමයි මනසින් කරන මානසිකාරය. මනසින් කරන මානසිකාරය. ඒක S විවෘත කරගෙන සහ S වසාගෙන කරන භාවනාව තමයි මේ කොටස් දෙක. සැලකිය යුතු ආකාරය කියන්නේ නිමිත්ත ගත යුතු. නිමිත්ත ගැනීමට මානසිකාර කළ යුතු ආකාරය. මේක අපි තේරුම් ගන්නවා. මොකක්ද ඇත්තටම කසින නිමිත්ත කියලා අරගන්නේ මොකද්ද අපි සලකන්නේ ඒකට යම් දැනුමක් තියෙන්නට ඕනේ ඒක අපි ගැඹුරෙන් විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි අර්ධයේදී අපේ දේශනාවේදී පළවෙනි කොටසදී බලන්නේ කොහොමද මේ භාවනාව සිදු වෙන්නේ ඒක සරලයි
භාවනාව සිද්ධ කරනකොට ඇස් අරගෙන භාවනාව කරන්නට ඕනේ. ඉස්සලම් කරන්නේ කසින නිමිත්ත දිහා බලාගෙන, දැන් ප්‍රියන් දෙකයි මාරක් විතර දුරකින් ඉඳගෙන තමන් මේ නිමිත්ත දිහා බලන් ඉන්නවා. බිම තියෙනවා නම් නැත්තම් තමන් ඉස්සරහින් එක තියලා තමන් පරියන්කක ඉඳගෙන හොඳින් එක දිහා බලන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. බිමද තියෙන්නේ උඩද තියෙන්නේ කියන එක ගැටලුවක් කරගන්න එපා. තමන්ගේ බෙල්ලට රිදෙන්නේ නැත්තම් පහසු ඉරියව්වකින් ඒක ඉඳ ගන්න. ඉඳගෙන අපි කරන්නට ඕනේ, දැන් ඉස්සලම නිමිත්ත ගැනීම ගැන අපි පස්සේ කතා කරමු. ඇස් අරගෙන භවනා කරමු. ඇස් අරගෙන භවනා කරනකොට ඇස් දෙක විවෘත කරගෙන නිමිත්ත දිහා බලාගෙන පටවි කියලා මෙනෙහි කිරීම කරන්නට ඕනේ. එතකොට ඒකෙදි ගොඩාක් ලොකුවට ඇස් අරින්න හොඳ නැහැ. ලොකුවට ඇස් අරියොත් මොකද වෙන්නේ? කරුණු කීපයක් ඇස් දෙක රිදෙන්න පටන් ගන්නවා. ඊළඟට පටවි කසිනය තමන්ට අධික ලෙස ප්‍රකට වෙනවා. දැන් අධික ලෙස ප්‍රකට වෙනවා කියලා කියන්නේ, දැන් උදාහරණයකට මොනවා හරි කෙනෙක්ගේ රූපයේහි ලස්සන බලන්න ඕන නම් අපිට අපි ඒක යම් ක්‍රමයකට බලන්න ඕනේ. ඒකේ තියෙන හැම අංශුවක් කෙරෙහිම, නැත්තම් නහයේ, කටේ ඒ හැඩතල එහෙම ලුකුවට බලන්න ගියොත් අපිට ඒ ලස්සන මැකී යනවා. අපිට අවධානය දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපි බලන්න ඕන ක්‍රමය තමයි ඒකට කියනවා සමේනාකාරේන උපෙක්කති කියලා. ඒ කියන්නේ සමව බලනවා කියන එකේ තේරුම එක එක කොටස් වලට වැඩි අවධානය නොදී, එක එක ලක්ෂණ වලට වැඩි අවධානය නොදී, ලකුවට දැඩිව බලන්නේ නැතුව, ඒ වගේම මන්දව බලන්නේ නැතුව, බාගෙට ඇස්සරලා එහෙම බලන්නේ නැතුව සාමාන්‍ය විදිහට මේක බලන්නට ඕනේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට පහසුවෙන් තේරෙන දෙයක්. ඒ කියන්නේ උපමාව දීලා තියෙන්නේ කණ්ණාඩියෙන් මූණ බලනකොට අපි ගොඩාක් අපේ මූණේ තියෙන යම් යම් අඩුපාඩු බලන්න ගියොත් අපිට සම්පූර්ණ අදහස මූණ ගැන ගන්නට බැරි වෙනවා. ඒ වගේම අපි කණ්ණාඩියේ තියෙන යම් යම් වර්ණ ආදී අවධානය දුන්නොත් ඒත් මූණ හරියට තේරුම් ගන්න බැරි වෙනවා. අපිට පුළුවන් වෙන්නට ඕනේ මේ මූණ දිහා විතරක් හොඳට මධ්‍යස්ථ වගේ බලාගෙන ඉන්නට. හොඳට කල්පනා කරන තමන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කොණ්ඩේ හදනකොට මේ මුළු සම්පූර්ණ ශරීරය, සම්පූර්ණ මුහුණම තමයි අපි අරගන්නේ. එක කොටසක් විතරක් බලන්නෙත් නෑ. එක කොටසක් ගැන වැඩිපුර අවධානය දෙන්නෙත් නෑ. එහෙම දුන්නොත් එහෙම සම්පූර්ණයේ හැඩය ගන්නට බැරි වෙනවා. අපිට ඒක ලස්සන කරගන්නට බැරි වෙනවා. ඒ නිසා මෙතනදී විශේෂයෙන් ලොකුවට ඇස් විවෘත කිරීම නොකළ යුතුයි. ලොකුවට ඇස් විවෘත කරොත් එහෙම ඇස් දෙකට වෙහෙසෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අධික, ඒ කියන්නේ අර කුඩා දෙයක් බලන්නට අපි අවධානය දෙනවා වගේ වෙහෙසෙනවා. නැත්නම් ගොඩාක් බ්‍රයිට් දෙයක්, ආලෝක මධ්‍යයක් දිහා බලන් ඉන්නවා වගේ ඇස් දෙක රිදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් එක තමයි කසින නිමිත්තෙහි වර්ණය සහ ලක්ෂණ, ඒ කියන්නේ තද ගතිය, එහෙමත් නැත්නම් වර්ණය ලොකුවට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. මේක බාධාවක්. මේක ගැලපෙන්නේ නැහැ කසින භාවනාවට. ඒ නිසා මෙතන කියන්නේ ඇස් දෙක අරගෙන භාවනා කරනකොට දැඩිව බලන්නට එපා. ගොඩාක් ඇස් විවෘත කරලා බලන්න යන්නට එපා. ඊළඟට ගොඩාක් ඇස් දෙක මන්ද කරගෙන, සියුම් කරගෙන, නැත්නම් පොඩි කරගෙන බලන්නට යන්න හොඳ නැහැ. එතකොට මේ දෙකෙන්ම කසින භාවනාව සමෘද්ධවන්නේ නැහැ. ඊළඟට කරන්නට ඕනේ සමාකාරයෙන් බලන එක. ඒක උපමා දීලා තියෙන්නේ කණ්ණාඩියකින් මුහුණ බලනවා වගේ මේක බලන්නට ඕනේ. ඊළඟට මානසිකාර්යය කරන්නට ඕනේ. මානසිකාර්ය කියන්නේ පටවි කියන වචනේ අරගෙන, දැන් මේ පටවි කියන වචනේ මොකද්ද නිරූපණය වෙන්නේ කියන එක තමයි මෙතන මම සම්පූර්ණයෙන් කතා කරන්නට යන්නේ. එතකොට ඒකට එන්නට කලින් මේ අවස්ථා ටික බලන්න. ඇස් දෙක දැඩිව අරින්නෙත් නැතුව, පොඩියට අරින්නෙත් නැතුව සමව මේ දෙක දිහා බලාගෙන, ඒ කියන්නේ කණ්ණාඩියකින් මුහුණ බලනකොට අපි බලනා වගේ සමව බලාගෙන මානසිකාර කරන්නට ඕනේ පටවි කියලා. ඔය තමයි කරුණු හතර. මොනවද? ඇස් දෙක තද ලොකුවට අරින්නේ නැහැ. ඇස් දෙක පොඩියට අරින්නේ නැහැ. ඒ කියන්නේ බාගෙට අරින්නේ නැහැ. හොඳ සාමාන්‍ය විදිහට මධ්‍යස්ථ විදිහට අරගෙන ලකුවට අවධානය දෙන්නෙත් නැතුව ලකුවට ලං වෙලා බලනවා වගේ අර යම් කිසි දෙයක් දිහා හොඳට අරලේ රේඛා බලනකොට අපි ගොඩාක් අවධානය දීලා රේඛා ටික බලනවා වගේ ඒ වගේ අවධානයක් දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් කණ්ණාඩියේ මූණ බලනවා වගේ නිමිත්ත දිහා බලාගෙන පටවි කියලා මෙනෙහි කරන්නට ඕනේ. ඒක ඉතින් එච්චරම ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය යම් දිහා බලාගෙන කරනවා වගේ කරන අතිරේක දේවල් කරන්න යන්න එපා. අතිරේක විදිහට ලොකුවට බලන්න, පොඩියට බලන්න, ඇස් බොඳ කරන්න, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඒ වලින් සම්භාවනාව සමෘද්ධවන්නේ නැහැ. ඊළඟට මානසිකාර කරන්න ඕනේ පටවි ආදී ලෙසට. එතකොට මේක විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන විදිහත් අපි ඒක කොහොම තේරුම් ගන්න එකත් හෑන්ඩ් අවුට් එකේ දක්වලා දෙනවා. මම හෑන්ඩ් අවුට් එක කියවන්න.
ඒක කියවනකොටම තේරුම් ගන්න පුළුවන් මේ කරුණ වඩා විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ ඊළඟ කරුණ. අපි කියමු. කියන ලද භවනා විධානයේ කියන ලද පරිදි පූර්වක්‍ෘත්‍ය සිදු කළ යෝගාවචරයා විසින් දැන් පඨවි කසින භවනාව ආරම්භ කළ යුතුය. කසින නිමිත්තේ සිට සඳහන් කළ ආකාරයේ දුරකින් වාඩි වී යෝගියා විසින් කසින නිමිත්ත දෙස බලාගෙන භවනාව ආරම්භ කළ යුතුය. මෙහි භාවනාව යනු යුතු නෙවෙයි යනු කසින නිමිත්ත සිතට ගැනීමයි. ඒක පොඩි වැරදීමක් වෙනවා. සිත නෙවෙයි සිතට ගැනීමයි. ඒතකොට මෙහි භාවනාව යනු කසින නිමිත්ත සිතට ගැනීමයි. ඒක හදාගන්න හැඳවුට එකේ උද්ග්‍රහණයයි. ඒක ගන්න අර ගැනීමයි. ඒ ඇස් දෙක විවෘත කරගෙන සහ ඇස් දෙක වසාගෙන යන දෙආකාරයකින් සිදු කළ යුතුය. ඒ සිදු කළ යුතු ආකාරයේ විසුද්ධි මාර්ගයේ දක්වා ඇත්තේ පහත පරිදිය. පාලි පාඨය තමයි අති උම්මීලය තෝහි චක්කු කිලමති. ගොඩාක් ඇස් දෙක අධික ලෙස විවෘත කරලා බැලුවොත් ඇස් දෙක වෙහෙසෙන්නට පටන් ගන්නවා. මණ්ඩලංච අති විභූතං හෝති. කසින මණ්ඩලයත් අනවශ්‍ය ලෙස ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය ලෙස ප්‍රකට වෙනවා කියලා කියන්නේ යාගේ අරුණ වර්ණයට අපි හදන්නේ අරුණ වර්ණයට එහෙම නැත්නම් තද ගතියට හිත යන්නට පටන් ගන්නවා. එහෙම වුණොත් එහෙම ඒකේ අරුණ වර්ණයට නැත්නම් තද ගතියට හිත යන්නට පටන් ගන්නවා. මේක මොනවද අති විභූත වෙනවා කියන අතිශය ප්‍රකට වෙනවා. තේනස්ස නිමිත්තං නුප්පජ්ජති. ඒතකොට නිමිත්ත උපදින්නේ නැහැ උග්ඝා නිමිත්ත. ඒ කියන්නේ මේකේ කරන්නේ අපි කසින මණ්ඩලෙ දිහා බලලා ඒ කසින මණ්ඩලෙ හිතට ගැනීමක්. ඊළඟට තනියම ගිහිල්ලා මේ මණ්ඩලය මෙනෙහි කරමින් සිහි කරමින් භාවනා කරන්න පුළුවන් භාවය ඇති කර ගැනීම තමයි අපි කරන්නේ. ඒ නිසා ඒකට අනුගමනය කළ යුතු ක්‍රියාකිරීම මේ දක්වලා තියෙනවා. අතිමන්දං උම්මීලයතෝ. හැස් දෙක පොඩි කරලා බලනකොට මණ්ඩල මවිභූතං හෝති. කසින නිමිත්ත කසින මණ්ඩලය ප්‍රකට නැති වෙනවා. අවිභූතං චිත්තංච ලීනං හෝති. සිතත් නිදිමත ගතියට කම්මැලි ගතියට වැටෙනවා. ඒවම්පි නිමිත්තන් උප්පජ්ජති. එතකොටත් නිමිත්ත උපදින්නේ නැහැ. තස්මා එබැවින් ආදාස තලයේ මුඛ නිමිත්ත දස්සිනා විය. ආදාස තලය කියලා කියන්නේ කණ්ණාඩියකින් නැත්තම් කැටපතකින් මුඛ නිමිත්ත කියලා කියන්නේ මුහුණේ ඡායන මුහුණේ නිමිත්ත දස්සිනා දකින කෙනෙක් කරනවා වගේ සමේන ආකාරයෙන් චක්කූනි උම්මීලෙත්වා නිමිත්තං ගන්හන්තේන භාවේ තබ්බං. ඒ කියන්නේ සමේන ආකාරයෙන් සමව ඇස් දෙක අරගෙන මධ්‍යස්ථව ඇස් දෙක අරගෙන අධික ලෙස අවධානය දෙන්නේ නැතුව සාමාන්‍ය විදිහට බලාගෙන නිමිත්ත හිතට ගන්නට ඕනේ. ඒක නිකන් කියන්නේ සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් දිහා බලන් ඉන්නවා කියන අදහස ඇති කරගන්න. මොකද සමහර යෝගාවචරණ එක එක එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්නට පුළුවන්. සමහර කෙනෙක් මේක දෙඩිව ගන්නට හිතෙන්නට පුළුවන්. ඒ දේවල් එකක්වත් කරන්නට අවශ්‍ය නැහැ. මේක සාමාන්‍යයෙන් තමන් යමක් දිහා බලන් ඉන්නවා කියන අදහසෙන් කරාම ප්‍රමාණවත්. නමුත් මේ දක්වලා තියෙන්නේ එක එක කෙනාට අධිමාත්‍ර විදිහට මේක කරන්න යනකොට එයා වළක්වන්න මේ උපදෙස් දීලා තියෙනවා. ඊට පස්සේ නිමිත්තක් ගන්නත් තේන භාවයේ තබන්න. න වන්නෝ පච්ච වෙක්කි තබ්බෝ න ලක්කනම් මනසිකා තබ්බක්. අරුණ වර්ණයේ නෙමෙයි හිතට ගන්නේ. එහෙම නැත්නම් පටවි ධාතුව නෙමෙයි. අපි ඒක ඉස්සරහට විස්තර කරගමු. ඇස් දෙකෙන් සිදු කර නිමිත්තක් ග්‍රහණය මොකද්ද? දැන් අපි ඒක කියවගෙන යමු. පළමු ඇස් දෙක විවෘත කරගෙන නිමිත්ත දෙස බලාගෙන එහි හැඩය වර්ණයේ ආකාරය යන ආදී අනුව නිමිත්තේ ස්වરૂපයේ හිතට ගත යුතුය. ඒතර වර්ණයේ හැඩය ආකාරය අනුව මේක ගන්නේමක් කරගන්න. මේ ඇස් දෙකෙන් නිමිත්තක් ග්‍රහණය කිරීම. ඒ කලිය යුත්තේ පහත පරිදිය. න අති උම්මීලේ තබ්බං. මෙහිදී ඇස් දෙක පවනට වඩා විවෘත කොට දැඩි ලෙස නිමිත්ත ලෙස නොබැලිය යුතුය. එසේ කිරීමෙන් අති ප්‍රභාස්වර හෝ අති සියුම් රූපයක් බලන කලෙක මෙන් ඇස් දෙක වෙහෙසට පත්වනු ඇත. එතකොට ඇස් දෙක වෙහෙසට පත්වෙනවා. තවද කසින නිමිත්තේ තද ගති යන ලක්ෂණ වශයෙන් හෝ අරුණ වර්ණ වශයෙන් වැටෙන්නට පටන් ගන්නයි. එහෙම ලොකුවට මෙයා වෙනකොට තද ගතිය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. වර්ණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක බාධාවක්. ඒකට හේතුව මම ඉස්සරහට පැහැදිලි කරන්න. එය කසින මණ්ඩලයේ අති විභූත වීමයි. එනම් පමණට වඩා ප්‍රකට වීමයි. එබැවින් ඇස් දෙක පමණට වඩා විවෘත කර බලන විට උග්ඝහ නිමිත්ත නූපදී. ඒ නිසා ලොකුවට ඇස් දෙක අරලා බලන්නේ නැහැ. එබැවින් විසුද්ධි මාර්ගයේහි අති උම්මීලයතෝ හි චක්කු කිලමති. වෙහෙසෙනවා. මණ්ඩලංච අවිභූත අති විභූතං හෝති තේනස්ස නිමිත්තං උප්පජ්ජති කියලා දක්වලා තියෙනවා. න අතිමන්දං උම්මීලේ තබ්බං. තවද ඇස් දෙක ඊතා මදව විවෘත කොට ඇතෙකු බලන්නාසේ බැලීමෙන්ද නිමිත්ත නූපදී. ඇතා බලනකොට ටිකක් ඇස් දෙක පොඩි කරලා බලනවා කියන තමයි කියන්නේ. එතකොටත් නිමිත්ත උපදින. එසේ බලන විට කසින මණ්ඩලය අවශ්‍ය ප්‍රමාණයට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක බොඳ වෙනවා වගේ නැත්තම් ඒක හොඳට ප්‍රකට වෙන්නේ නැහැ. තවද බැලීමේහි මදව උත්සාහය ඇති බැවින්
සිත කුසීත බවට කම්මැලි බවටත් වැටෙනවා. එබැවින් ඇස් දෙක ඉතා මදව විවෘත කර බැලීම බලන විටද නිමිත්ත නූපදී. එබැවින් විසුද්ධි මාර්ගයේ කියනවා අතිමන්දං උම්මීලයතෝ මණ්ඩල මවිභූතං හෝති චිත්තංච ලීනං හෝති ඒවම්පි නිමිත්තං නුපජ්ජති කියලා කියලා තියෙනවා. සමේන ආකාරයෙන් උම්මීලේ තබ්බං සමව බලන්නට කියලා කියනවා. මොකද්ද මේ? ඇස් දෙක පමණට වඩා විවෘත කොට දැඩි ලෙස නිමිත්ත දෙස නොබලමි. ඇස් දෙක ඉතා මදව විවෘත කොට නිමිත්ත දෙස නොබලමි. කැටපතකින් මුහුණ බලන අයකු බලන ආකාරයට සමව නිමිත්ත දෙස බලා නිමිත්ත ග්‍රහණය කළ යුතුය. කැටපතකින් මුහුණ බලන විට ඇස් දෙක පමණට වඩා විවෘත කර නොබැලිය යුතුය. ඇස් දෙක ඉතා මද විවෘත කර නොබැලිය යුතුය. කැටපතේ වර්ණයේ දෙසට අවධානය නොදිය යුතුය. කැටපතේ වර්ණයේ දෙස බලන්නේ නැහැ. නැත්නම් ලකුවට මුණ දිහා බැලුවොත් ඒකේ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් රෝගයක් තියෙනවා නම් අපි ලක් කරලා බලනවා. නමුත් අපේ හැඩය ලස්සන එහෙම බලනවා නම් අපි එකේ කොටස් වලට අවධානය දෙන්නේ නැහැ. සම්පූර්ණ අපි කියන ඕවරෝල් පික්චර් එක තමයි බලන්නේ අපි. එතකොට කැටපතෙහි වර්ණයට අවධානය දෙන්නේ සුදුසු නැහැ. ඊට පස්සේ කැටපතෙහි කැටපත් ලක්ෂණයට අවධානය දෙන්නේ. ඒ කියන්නේ පරාවර්තනය වෙන බවට අවධානය දෙන්නේ සුදුසු නැහැ. මේ කැටපත මෙහෙමයි. කැටපත ගිරණය බලන්නේ අපි. අපි බලන්නේ මොනවද? මූණේ නිමිත්ත දෙස. ඇස් දෙකම සමාකාරයෙන් විවෘත කොට කැටපතෙහි වැටි ඇති මූණෙහි නිමිත්ත පමණක් හොඳින් ගත යුතුය. එසේම කසින නිමිත්තෙහි අරුණ වර්ණය සහ තද ගතිය ගැන අවධානය නොදී හිතට වැටහෙන වෘත්තාකාර නිමිත්ත පමණක් හිතට ගත යුතුය. දැන් අපි ඒක ඉදිරියට යමු. ඒතර කසේ ඒතර ලොකුවට මේකෙන් අදහස් කරේ ලොකුවට ලං කරලා zoom කරලා බලනවා වගේ, මද කරලා බොඳ කරලා බලනවා වගේ කරන්නේ නැතුව හොඳ සමව නිමිත්තව සම්පූර්ණයෙන් අරගන්නට ඕනේ. එබැවින් විසුද්ධි මාර්ගයේහි තස්මා ආදාසතලේ මුඛ නිමිත්ත දස්සිනා විය සමේනාකාරේන චක්කූනි උම්මීලෙත්වා නිමිත්තං ගණ්හන්තේන භාවේ තබ්බං නවන්නෝ පච්ච වෙක්කි තබ්බෝ න ලක්කන මානසිකා තබ්බන් යයි කියන ලදී. මානසිකාරේ ඊට පස්සේ මානසිකාරේ කියන්නේ මොකද්ද? මේ කියන ලද පරිද්දෙන් S2 සමානව විදිහට තියලා කසින නිමෙද්ද සමව බලාගෙනෙහි ආකාරයේ සිතර ගති යුති. එවිට පටවි පටවි කියා මානසිකාරේ සිදු කරන්නට ඕනේ. ඒකේ තව වචන යොදන්නවා. මේ දිනී ආදී වචන යොදන්නට පුළුවන්. නමුත් පටවි පටවි කියලා තමයි සාමාන්‍යයෙන් පාවිතා කරන්න කියන්නේ. ඒක ප්‍රකට සහ පැහැදිලි වචනයක් නිසා. වචනෙන් ප්‍රකාශ කරමින්ද මානසිකාරය සිදු කළ හැක. සමහර අය පටවි පටවි කියන මුලින් වචනෙන් මානසිකාර කරන්නට පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. දැන් හුස්ම රැල්ල ගණන් කරනකොට සමහර කෙනෙක් ඒක ඇඟිලි වලින් ගණන් කරන්නට පුළුවන්. හුස්ම රැලි 10ක් ගියාම එකයි, තව 10ක් ගියාම තව එකයි. සමහරු ඒක ඇටමාල යොදා ගන්නවා. ඒ ගණන් කරන්න හුස්ම රැලි. සමහරු දවලා දෙනවා සමහර පොත්වල ගල් කැට යොදාගත් අවස්ථා තියෙනවා. මොකද හේතුව මුලින්ම ඒක සමාධියට ඉහළ සමාධිය යනකොට බාධාවක්. ඇඟිල්ලක්වත් හොලවන්නේ කුණත් බාධාවක්. එමේ හෙලවෙන්නෙත් නෑ එදාට. නමුත් මුල් අවස්ථාවේදී මේ වගේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කසින නිමිත්ත මුලින්ම වඩනකොට අපි පටවි පටවි කියලා මානසිකාරය කරනවා. විශේෂයෙන් කේසාලෝමාන කාදන්තා මෙනෙහි කරනකොට වචනයෙන් උද්ඝ්‍රහණය කිරීම ඉතාම අනිවාර්ය අංගයක් ලෙස දක්වලා දෙනවා. කරන්නම කියලා තියෙනවා. ඒ නිසා භවනාවේදී වචනයෙන් උග්‍රහණය කළ යන්න පුළුවන්. එහෙම වචනයෙන් උග්‍රහණය කරන අවස්ථාවේදී මාර්ගඵල ලැබුව අවස්ථාව ගැන විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා. ඒ නිසා මේ අවශ්‍ය නම් තමන්ගේ හිත පිට යනවා නම් පටවි 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 කියලා තමන්ට විතරක් ඇහෙන පරිද්දෙන් හිමින් ඒක දිහා බලාගෙන මෙනෙහි කරාට ගැටලුවක් නෑ. ඒක ඉතාම හොඳයි. හිත ගොඩක් පිට යන අවස්ථාවවලදී ආරම්භයේදී වුණත් ඒක භාවිතා කරනවා ඉතාම සුදුසුයි. දැන් අතන මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති. S2 අරගෙන භවනා කරනකොට කරුණු කිහිපයයි ලකුවට ඇස් දෙක අරින්නේ නැහැ, බොඳ කරලා බලන්නේ නැහැ, පොඩියට බලන්නේ නැහැ, ගොඩාක් අවධානය දීලා දැඩිව බලන්නේ නැහැ මේක දිහා. ඒ වගේම වර්ණය ආදියට වෙන වෙන ලක්ෂණ වලට වැඩිපුර දෙන්නේ සම්පූර්ණ කසින මණ්ඩලයේ දිහා එක වස්තුවක් දැස බලනවා වගේ, තමන්ගේ මුහුණ දිහා කැටපතකින් බලනවා වගේ බලන්නට ඕනේ. නැවත නැවත ගොඩාක් වේගෙනුත් නැතුව හිමිනුත් නැතුව පටවි 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 ආදී ලෙසට ඒ යම් කිසි වේගයකින් ගොඩාක් ලොකු වේග පටවි පටවි කියන වේගයක් යන්නේ නැතුව ගොඩාක් කල් ගන්නෙත් නැතුව පටවි ප්‍රසාය පටවි එහෙම නැතුව හිතට පටවි 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 ආදී ලෙසට තමන් මෙනෙහි කිරීම කරන්නට ඕනේ. අවශ්‍ය නම් වචනේනොත් ඒක සිද්ධ කරාට ගැටලුවක් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? S2 අරගෙන මෙහෙම භාවනා කරලා S2 වහ ගන්නට ඕනේ. S2 වහගෙන S2 කින් දැකපු දේ මතක් කරලා ගන්නට සිහි කරන්නට යදහස හිතට ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. දැන් අපි කවුරු හරි දිහා බලලා එයාව සිහි කරන්න බලනවනේ. ඒ කෙනාව අපි ආවර්ජනා කරන්න බලනවා. ඒ විදිහට තමන් මේ කසින නිමිත්ත දිහා බලලා ඒක S2 වහගෙන ඒක සිහි කරන්නට ඕනේ. එතනදී මතක තියාගන්න සමහර වෙලාවට අපි ලයිට් එකක් එහෙම දිහා බලන් හිටියට පස්සේ S2 වැහුවම නම් ඡායාවක් ආලෝක ඡායාවක් අපේ හිතට වැටෙනවා.
ඒ වැටහීම නෙවෙයි මේ බලන්නේ. ඒක මේ හිතට ඇති වෙන භෞතික ලක්ෂණය. ඒක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට ඕන කරන්නේ පටවි නිමිත්ත කියන අදහස හිතට ගන්නට ඕන. දැන් මේ අදහස මම විස්තර කරන්න යනවා. ඒ නිසා ඒක අර S2 කින් බලන් ඉඳලා එක පාට S2 වැහුවම යම් කිසි ඡායාවක් වගේ නේද ඒක සමහරට එහෙට මෙහෙට යනවා. ඒක නෙමෙයි මේ මෙනෙහි කරන්නට ඕනේ. තාලෝක කසිනේ බලනවා කියලා ආලෝකය දිහා බලන් ඉඳලා ඒ ආලෝකය අර මෙතන S2 වැහුවට පස්සෙත් පේන අවස්ථාවත් කරන ගොඩක් වෙලා බලන් හිටියම් ඒක මෙනෙහි කිරීම නෙවෙයි අපිට ආලෝක කසිනේ කියලා කියන්නේ. ඒ විදිහට පටවි කසිනියත් ඒ විදිහට එකක් නෙවෙයි. හොඳට අදහස ගන්නට ඕනේ. S2 කින් විවෘත කරගෙන යම් අදහසක් මෙනෙහි කරා නම් ඒ අදහස හිතට අර ගැනීම තමයි S2 වහලත් සිද්ධ කරන්න තියෙන්නේ. ඊට පස්සේ S2 අරගෙන බලනවා. එසේ S2 වහගෙන මෙනෙහි කරනවා. නැවත S2 අරලා බලනවා. ටික වෙලාවක් ඊළඟ S2 වහනවා. කොච්චර වෙලාද කියන එක තමන් තීරණය කරගන්න. සමහර විනාඩියක් දෙකක් තුනක් බලනවා වෙන්න පුළුවන්. සමහර ටික වෙලාවක් වැඩිපුර බලනවා වෙන්නත් පුළුවන්. ඒකේ ෆේස් එක තමන්ට පහසු පරිද්දෙන් ටික වෙලාවක් අරගෙන බලන් ඉඳලා S2 වහලත් උත්සාහයක් ගන්නවා. ඊට පස්සේ S2 වහලා ඉනකොට හිත පිට යන්නත් පුළුවන්. එසේ ආපහු S2 අරලා ගන්නවා. හැබැයි S2 වහගත්ත ගමන් පේන්නේ නැහැ. මේ විදිහට නැවත නැවත හුරු කරවන්නට ඕන. ඉතින් මේක සියවර දහස්වර ලක්ෂවර කරන්නට වෙනවා සමහරුන්ට. ඒ නිසා ඒක ඒ තමන් ඒ දිනදා වැඩ කටයුතු වලදී පවා කෙලස් එන අවස්ථා අඩු කරගෙන නිතරම මේක ඔළුවේ තියාගෙන. ඒ කියන්නේ උදාහරණයකට S2 කින් අරලා මේක බල්ලා බැලුවානේ අපි. ඊට පස්සේ යණේනකොට පවා ඒක සිහි කරන්නට ඕනේ. පටවි පටවි කියන අදහස. ඒ කියන්නේ වචනයෙන් ගැබ්බෙන් වචනයට යම් අර්ථයක් තියෙනවා. දැන් ඒක අපි ඉගෙන ගන්නවා. ඒ අර්ථය මෙනෙහි වෙන්නට ඕනේ. පටවි කියන වචනයෙන් යම් අර්ථයක් ගබ්මිනවා. ඒ අර්ථයට හිත යොමු කරන්නට ඕනේ. මොකද්ද ඒ අර්ථය කියලා අපි දැන් දැනගන්නට ඕනේ. අනේ ඒකද උදාහරණයට බුද්ධානුස්සතියේදී අරහං අරහං කියලා මෙනෙහි කරනවානේ. අරහං සම්මා සම්බුද්ධෝ කියලා. එතකොට ඒකෙන් යම් අර්ථයක් කියවෙනවා. සම්මා සම්බුද්ධ කියන වචනේ විතරක් නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දත් උත්තමයා. අරහං කියනකොට කෙලෙස් දුරු කරපු පුද්ගලයා. දුරු කරපු ගුණයට වඩා මෙනෙහි කරන පුද්ගලයා සම්බන්ධයෙන්. මේක පරමාර්ථ අරමුණක් වුණාට ප්‍රඥප්තිය මිශ්‍ර කරගෙන මේ පරමාර්ථ අරමුණ තියෙන්නේ. ඇත්තරම අරහං සම්මා සම්බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේ නැවත පුද්ගලයා නිරූපණය වෙන්නේ පාළි ව්‍යාකරණේ. පාළි ව්‍යාකරණ. නමුත් ඒකේ පරමාර්ථ ධර්මයට කිට්ටු කළ ස්පර්ශ කළ තමයි කරන්නේ. ඒ සතා විසුද්ධි මාර්ගය කියලා තියෙන්නේ බුද්ධානුස්සතිය පරමාර්ථ ධර්ම අරමුණු කරන භාවනාවක් කියලා. නමුත් ඒකේ භාවනා වාක්‍ය සැබවින්ම ප්‍රඥප්තියක් අරමුණු කරලා තියෙන්නේ. එතකොට අරහං සම්මා සම්බුද්ධෝ කියලා පඨමයි භක්තියෙන් තිබ්බේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරා. එතකොට මේ විදිහට මේ පාඨයේ සම්මා සම්බුද්ධෝ කියනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්නේ. ඒ ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ. මෛත්‍රියෙන් සූපත් වේවා කියනකොට කෙනෙක්ට ඒ සූපත් වෙන බව, කෙනෙක් සූපත් වෙන ආකාරයේ සත්වයා අරමුණු වෙන්නේ සූපත් ආකාරයේ වේවා කියන අදහසින්. මේ විදිහට ගත්තම මේ පඨවි කියන වචනයෙන් ගම්ම වෙන අදහසක් තියෙනවා. ඒ අදහස සිතට ගන්නට ඕනේ. ඒක අපි කරන්නේ ඉස්සෙල්ලාම S2 කින් අරගෙන S2 අරගෙන නිමිත්ත දිහා බලාගෙන ඒක අදහස ගන්නවා. S2 වහගෙනත් කරනවා. නැවත අරගෙන කරනවා. නැවත වහගෙන කරනවා. ඊට පස්සේ අපි යනකොට ගමනක් යනකොට නිකන් ඇඳේ නිදා ගන්නකොට අනිත් වෙලාවට හැම පුළුවන් හැම වෙලාවෙම මේ පටවි කියන අදහස හිතට ගන්නට ඕනේ. බුදු ගුණයක් වඩනවා වගේ. හරිනේ ඒක S2 වහගෙන. එතනත් S2 වහගෙන කරනවා වෙන තැන්වලත් ඒක වෙන වැඩ ඒක S2 අරගෙන වුණත් ඒක සිහි කරන්න පුළුවන් තමයි. S2 අරගෙන වුණත් ඒ පටවි කියන අදහස ආපු ඒ කියන්නේ නීලං කියලා ඒ කසින නිමිත්ත හිතට ගන්නට ඕන. නිතර ඒ වචනේ හුරු කරවන්නට ඕන. වචනයෙන් තමයි අපි ඒකට යන්නේ. වචනේ තමයි ඇත්තරම කමඨහනේ වැදගත්ම තැන. වචනේ අනුසාරයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. විදර්ශනා භාවනාවෙත් එහෙමයි. රූපං අනිච්චං කියන වාක්‍යයෙන් තමයි අපි අර්ථයට යන්නේ. පසුව භාවනාව දියුණු වෙනකොට ප්‍රඥප්තිය සමතික්‍රමණය වෙලා හුදු අදහසටම යන්නට පුළුවන්. නමුත් මුල් අවස්ථාවේදී හිත හුරු කරවන්නේ වචනයක් අනුසාරයෙන්. ඒ නිසා නාම ප්‍රඥප්ති ඉතාම වැදගත්. ඒකනේ අර කච්චායන ව්‍යාකරණයේ නිදාන කතාව දක්වලා තියෙන්නේ. හරියට වචන උච්චාරණය කරන්නට ඕනේ භාවනාවේදී. එහෙම නැත්නම් ඒක වෙන අර්ථයකට යන්නේ. අර කතාවක් තියෙන්නේ ස්වාමීන් වහන්සේලා දෙනමක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් ඉගෙනගෙන කය වයන් ක්ෂය වෙනවා වැය වෙනවා කියලා අනිත්‍ය මානසිකාරය පුරුදු කරගත්තා. කය වයන් කියලා තමයි මේ කට්ටිය භාවනා කරන්නට ඕනේ. ඉතින් ගංගා බඩක් අයිනේ භාවනා කර කර ඉන්නකොට එක්කෙනෙක් දැක්කා ගෙම්බෙක් වතුරට පනිනවා. එතකොට කය වයන් කියන මෙනෙහි වෙනකොට උදක කියන්නේ වතුර, ගෙම්බට කියන්නේ බක කියලා. එතකොට කය වයන් කියේ උදක බකන් කියලා උන්වහන්සේ දන්නේ නැතිව උන්වහන්සේට පරිවර්තනය වුණා. උන්වහන්සේ දැන් ඒක උදක බකන් කියලා වතුරේ ගෙම්බා කියලා තමයි දැන් මනසිකාරය යන්නේ. තව අනිත් ස්වාමීන් වහන්සේ දැක්කා කවුද නලගණක් ඇවිල්ලා වතුර ගන්නවා ගඟින් කලයකට.
එතකොට උදකය ගත්තක් කලෙන් වතුර. උදක පට උදක ගටන් ගට කියන්නේ කලෙට. උදක ගටන් කියලා උන්වහන්සේට කය වය කියන එක පැටලිලා උදක ගටන් කියලා කියනවා. එතකොට අවධානයේ තිබ්බේ නැත්තම් වෙන අර්ථයක් කියවෙන්නේ. ඊට පස්සේ මේක දැකලා බුදුරණස්ස දේශනා කරනවා මේක නොගැලපෙන දෙයක් කියලා. ඒ අනුසාරයෙන් කච්චායන මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පාලි ව්‍යාකරණයක් නිර්මාණය කළා කියලා කච්චායනය කියන සම්ප්‍රදායෙහි තියෙන නිදාන කතාවේ දක්වලා තියෙනවා. එතකොට ඒක ඇත්තටම වැදගත්. මේ වචනය හරියට තේරුම් ගැනීම වචනය අනුසාරයෙන් තමයි අර්ථයට යන්නේ අපි. හරිනේ. එතකොට ඒ නිසා අපි S2 වහගෙනත් අනිත් කටයුතු කරනකොටත් මේ වචනය අනුසාරයෙන් මේ අදහස ගන්නට ඕනේ. ඒක ඒ වෙලාවේ ඉඳගෙන S2 වහගෙන බලන්නටත් ඕනේ. අනිත් වෙලාවෙත් ඒක සිහි කරන්න හුරු කරන්නට ඕනේ. මනසින් සිදු කරන නිමිත්තක් ග්‍රහණය. S2 වහගෙන. ඉහත කියන ආකාරයට S2 විවෘත කොට මනසටගත් නිමිත්ත S2 වසාගෙනද මෙනෙහි කළ යුතුය. එය තමන්ගේ ඇසින් S2 දුටු නිමිත්ත නැවත සිතට ගැනීමකි. මතක් කර ගැනීමකි. S2 විවෘත කරගෙන බලන විට නිමිත්ත S2 පෙනුණු ආකාරයට S වසාගෙන මෙනෙහි කරන විටද මනසට පෙනෙන තෙක් උග්ඝා නිමිත්ත 15 තෙක්, ඒ කියන්නේ S2 බලන් ඉන්නවා වගේම තමන්ට ආවර්ජනා කරන්න පුළුවන් මට්ටමට ආවර්ජනාව කළ යුතුය. එසේ දිස්වන තෙක් වාර 100ක් වාර 1000ක් 10000 වරක් වද මෙනෙහි කළ යුතුය. මෙය මනසින් කරන නිමිත්තක් ග්‍රහණය. S2 විවෘත කරගෙන කරන නිමිත්තක් ග්‍රහණය, මනසින් කරන නිමිත්තක් ග්‍රහණය. ඒක අනිත් ඉරියව්වලදී තමන්ට පුළුවන් ඒ වචනය අනුසාරයෙන් මේ අදහස හිතට අරගන්න. ඊට පස්සේ අපිට නිමිත්තක් ග්‍රහණයේදී මානසිකාර කළ යුතු ආකාරය නැත්නම් නිමිත්තට අවධානය දිය යුතු ආකාරය. දැන් මේක පැහැදිලි. S2 අරගෙන ලොකුවට අරින්නෙත් නැතුව මද වරින්නෙත් නැතුව සමව බලමින් මානසිකාර කරන්නට ඕනේ සම්පූර්ණ කසින නිමිත්ත. දැන් කොහොමද මේ කසින නිමිත්ත? මොකද්ද කසින නිමිත්ත? මොකද්ද මේ කසින භාවනාවේ අරමුණ කියන එක අපි දැනගන්නට ඕනේ. ඒක තා වැදගත්. පඨවි කසින නිමිත්ත දිස බලාගෙන නිමිත්ත සිතට ගැනීමේදී කසින නිමිත්ත මෙනෙහි කළ යුතු ආකාරය නිවැරදිව දැනගත යුතුය. මෙහිදී මානසිකාරයේ සිදු කරන්නේ පඨවි කියාය. ඉන් අදහස් වන්නේ පඨවි ධාතුව එනම් තද ගතිය අධික වස්තුවක් නොයසේනම් පඨවි ධාතුව අධික සලකුණක්. සලකුණක්. මෙහි භාවනා අධිකාරීෙහි තද ගතිය ඇති වෘත්තාකාරයේ හැඩයෙන් යුතු සලකුණකි තමයි මේකේ අරගෙන තියෙන්නේ. පොඩ ව්‍යාකරණදී මම දෙවෙනි පාර චෙක් කරන වෙලාව තිබුණේ නැහැ. එතකොට මේකේ ගන්න අපි පඨවි ධාතුව අධික සලකුණ. පඨවි නිමිත්ත අරමුණු කළ යුතු ආකාරය විසුද්ධි මාර්ගයේ දක්වා ඇත්තේ පහත පරිදි. අපි ඉස්සෙල්ලා කියවලිමු. නම් වන්නෝ පච්ච වෙක්කි තබ්බෝ වර්ණේ ප්‍රත්‍යවේක්ෂා නොකළ යුතුයි මෙනෙහි නොකළ යුතුයි වර්ණය ගැන නොසීතී දියුතුයි කියන එක ඒක තේරු. නම් ලක්කනම් මානසිකා තබ්බං පඨවි ධාතුව ලක්ෂණේ මෙනෙහි නොකළ යුතුයි මානසිකාර නොකළ යුතුයි. අපිච වන්නං අමුංචිත්වා වර්ණය සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරන්න නැතුව නිස්සය සවන්නං කත්වා පඨවි ධාතුව වර්ණවන්තයි කියලා සලකලා පඨවි ධාතුවේහි පාටක් තියනවා කියලා සලකලා පඨවි ධාතුවයි වර්ණයයි එක ගතික කොට නැත්තං පඨවි ධාතුව වර්ණයෙන් යුක්තයි ලෙස සලකලා උස්සද වශයෙන් පඤ්ඤත්ති ධම්මේ චිත්තං පට්ඨපෙත්වා මනසිකා තබ්බං උස්සද වශයෙන් පඤ්ඤත්ති ධම්මේ පඨවි ධාතුව අධික මේ නිමිත්ත කියන අදහසෙහි හිත තබාගෙන චිත්තං පට්ඨපෙත්වා මනසිකා තබ්බං ඔන්න ඕක තමයි වාක්‍ය. මේ වාක්‍යය තා ගැඹුරු වාක්‍ය. මේක හරියට තේරුම් ගන්නට ඕනේ. මේක හරියට තේරුම් ගත්තොත් භාවනාව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. මේන් පාඨයේ ගැඹුරින් තේරුම් ගත යුතුයි. ඒ සඳහා පඨවියන්නේහි අර්ථ හොඳින් ගත යුතුයි. තේරුම් ගත යුතුයි. පඨවියන්නේන් අදහස් හතරක් ගම්මේ කරන්නට පුළුවන්. මොනවද අදහස් හතර? පඨවි කියන වචනේහි අදහස් හතරක් තියෙනවා. මේක තමයි අපේ භාවනා වාක්‍යය. පඨවි කියලා යොදන්නේ. මේ පඨවි කියන එකෙන් අදහස් කිහිපයක් අපි ගම්මේ කරනවා. එක අදහසක් තමයි පරමාර්ථ පඨවිය. පරමාර්ථ පඨවිය කියලා කියන්නේ තද ගතිය. මේක තමයි අභිධර්මයේ අපි පඨවි ධාතුව කියලා ඉගෙන ගන්න. රූප වර්ත 20 ඉගෙන ගත්ත දේ. මේකට හැඩයක් නැහැ. මේකට වර්ණයක් නැහැ. මේක වස්තුවක් නෙවෙයි. මේක ගති ස්වභාවයක්. පඨවි ධාතුව පරමාර්ථ පඨවිය. ඊළඟට අපිට හම්බ වෙනවා තව පඨවියක්. ඒ තමයි අර්ථ පඨවි ප්‍රඥප්තිය. අර්ථ පඨවි ප්‍රඥප්තිය කියලා කියන්නේ තද ගතිය. ඒ කියන්නේ පරමාර්ථ පඨවිය.
අධික වස්තුවක් හෝ සලකුණක් සලකුණක් කියලා මම අදහස් කරේ නිමිත්තක් කියන එක. අපි කියන්නේ යම් shape එකක් කියලා කියන්නේ අපි. අර computer එකේ shapes කියලා තියෙන. හැඩයක්. ඒක හැඩයක් කියනවා කියන්නේ සලකුණක් නිමිත්තක්. නෑ යම් කිසි මෙතන ගන්න මණ්ඩලයක්, රවුමක්, වෘත්තයක්. නැත්තම් වස්තුවක්. නම් පෑන කියන්නේ පටවි ධාතුව අධික වස්තුව. කසින මණ්ඩලය කියන්නේ එක්තරා හැඩයක් නිමිත්තක්. එතකොට පටවිය කියන එකේ අර්ථය එනවා. ඊළඟට එනවා පටවි ධාතුව කියන එකේ තව අර්ථ. පටවි කියන වචනය තව විදිහකට නිර්වචනය වෙනවා. පරමාර්ථ වාචී නාම පටවි ප්‍රඥප්තිය. පරමාර්ථ වාචී නාම පටවි. මේ කියන්නේ තද ගතිය. තද ගතිය කියන්නේ ඇඟට දැනෙන එකක්, හිතට දැනෙන එකක්. ඒක විද්‍යමාන දෙයක්. නමුත් ඒ ගතිය ගම්‍ය කරන්නට බුදුරජාණන් වහන්සේ පටවි කියලා වචනයක් යොදලා තියෙනවා. පටවි කියන වචනය මේ පටවි වචනයෙන් ගම්‍ය වෙන්නේ තද ගතිය. පරමාර්ථ වාචී පටවි ප්‍රඥප්තිය. නාම පටවි ප්‍රඥප්තිය. එතකොට දැන් මේ දෙක පටලව ගන්න හොඳ නැහැ. පටවි ධාතුව කියන්නේ ස්වභාව ධර්මයක්. පරමාර්ථ ධර්මයක්. ඒක හඳුන්වන්නට පටවි කියලා කියන්න එපයි. පටවින් පටවි අනිච් පටවි අනිච්ඡා කියලා මෙනෙහි කරන්නට ඕනේ. පටවි දුක්ඛා පටවින් පටවි අනත්තා කියලා මෙනෙහි කරන්නට ඕනේ. එතකොට එතන පටවි කියලා අරන් කියන තද ගතියට. තද ගතියට වස්තුවක් නෙවෙයි. තද ගතියට. එතන පටවි කියන්නේ තද ගතිය. ඒක වචනයක් නෙවෙයිනේ. ඒක දැනෙන දෙයක්. ඒක විද්‍යමාන දෙයක්. ඒක නිරූපණය කරන්නේ අදහස සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරපු වචනේ තමයි පටවි කියන නාම ප්‍රඥප්තිය. ඒකට කියනවා පරමාර්ථ වාචී නාම පටවි ප්‍රඥප්තිය. ඊළඟට අපිට හම් වෙනවා ප්‍රඥප්ති වාචී. වාචී කියන්නේ වාචනය කරන, ඒ අදහස ප්‍රකට කරන, අදහස ගම්‍ය කරන නාම පටවි ප්‍රඥප්තිය. මේ අදහස් කරන්නේත් පටවි කියන වචනය. මේකෙන් අදහස් කරේ මොකද්ද? නම්බර 1. මේකෙන් ගම්‍ය කරන්නේ නම්බර 2. නම්බර 2. එනිසා මතක තියාගන්න පටවි කියන එකේදී මේ පැත්ත බලන්න. නාම ප්‍රඥප්තියට එන්නේ නැතුව මෙතන 3-4 අදහස් ටික. මේ පටවි අර්ථ 4. පටවි නිරූපණය කරනවා අර්ථ 4. එතකොට මෙතන මතක තියාගන්න තද ගතිය එකක්, තද ගතිය යුතු වස්තුවක් කියන එක තව එකක්. තද ගතිය අධික වස්තුවක්. ඒකට කියනවා උස්සද කියලා. උස්සද කියන්නේ අධික බව. තද ගතිය අධික වස්තුවක්. දැන් උදාහරණයකට මේ පෑන ගත්තොත් මේ පෑනෙහි තද ගතිය වැඩි වතුරයකට වඩා. එනිසා මේ පෑනට කියන්න පුළුවන් පටවි කියලා. ඇයි ඒකට පටවි කිව්වේ? තද ගතිය, පරමාර්ථ පටවි ගතිය වැඩි නිසා. හැබැයි වතුරයකට කියන ආපෝ කියලා. අයියේ පරමාර්ථ ආපෝ ගතිය වැඩි නිසා. මේ දෙකේ වෙනස මොකද්ද? මේ තද ගතියට හැඩයක් නැහැ. මේ තද ගතිය ඉඩක් ගන්නෙ නැහැ. මේ තද ගතියට වර්ණයක් නැහැ. හැබැයි මේ කියන තද පටවි ධාතුවට, තද ගතියනේ පටවියට, ධාතුව නෙමෙයි සමාවෙයි, පටවි ප්‍රඥප්තියට, මේ කියන තද පටවි වස්තුවට, ඒක ප්‍රඥප්තියක්, හිතට වැටහෙන දෙයක්, ඒකට හැඩයක් තියෙනවා, ඒකට වර්ණයක් තියෙනවා, ඒක ඉඩක් ගන්නවා. නිසා මේ දෙකක්. මේක සාමාන්‍ය විද්‍යමාන, ඒක විද්‍යමාන දෙයක්. මේක හිතට වැටහෙන දෙයක්. දැන් වෙන ක්‍රමයකට බලමු මේක. දැන් ඔන්න පටවි ධාතුව එක කලාපවලනේ තියෙන්නේ. කලාප ගොඩක් එකතු වෙනවා. මේ පටවි ධාතුව අධිකව තැන්නතක තියෙනවා රූප කලාපවල. අපි තුමු ශරීරයක් කියලා. දැන් මෙතන පටවි ධාතුව ගොඩක් තියෙනවා. මෙතන තියෙන ඇත්තම පටවි ධාතුව මේ ශරීරයක් නෑනේ. පටවි ධාතුව අධික කලාප. නැත්තම් රූප කලාප කියන එකත් බැහැර කරොත් අපි රූප ධර්ම සමූහයක් තියෙනවා. ඒකේ පටවිය වැඩි. පටවිය අධිකයි. දැන් මොකද වෙන්නේ? මේක හිතෙන් බලනකොට අපිට වැටහෙනවා එක ශරීරයක වස්තුවක් ලෙස.
මේක හිතට ආපු අදහස. මේ තමයි විද්‍යමාන දැන. මේ හිතට ආපු අදහස. මේක ප්‍රඥප්තිය. මේක පරමාර්ථ. මෙතන තියෙන තද ගතිය පරමාර්ථ පටවිය. මේ තද ගතිය වැඩි දෙක එකතු කරලා එක වස්තුවක්සේ වැටහෙනවා නම් ඒකට කියනවා අර්ථ පටවි ප්‍රඥප්තිය. ඒතර අහන්නලා මෙතන ආපෝ නැද්ද තියෙනවා. නමුත් අධික නැහෙනි. අපිට වැටහෙන්නේ හිතට ඝන වස්තුවක් ලෙසනි. ඒ නිසා මේක පට අර්ථ පටවි ප්‍රඥප්තිය. මේක ආපෝ වැඩි වුණා නම් ඒතර වැඩින්නේ වතුර කඳක් ලෙස. වතුර කඳක්, වතුර කෝප්පයක්, වතුර ප්‍රවාහයක්, ගම් වතුරක්. එතකොට ඒක ආපෝ අර්ථ ආපෝ ප්‍රඥප්තිය. ඒ නිසා ප්‍රඥප්තිය කියලා කියන්නේ රූප සමූහය එකට අරගෙන ඒ සමූහයක් එකක් ලෙස ගැනීම. ඒක තියෙන හිතේ. ඒක හිතරෙන අරම, හිතෙන් ගන්න අරමුණක්. හිතෙන් දැනගන්න ආකාරයක්. මිසක් බාහිර තියෙන ගන්නේ බාහිර තියෙන පරමාර්ථ ධර්ම ටික. බාහිර පරමාර්ථ නෙවෙයි. බාහිර පරමාර්ථ අනුසාරයෙන් හිතට වැටහෙන දේ තමයි ප්‍රඥප්තිය. මොකද්ද ප්‍රඥප්තිය විශේෂ ලක්ෂණ? ඒකත්වයකින් ගන්න. එක දෙයක් ලෙස අපි ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රඥප්තිය හඳුන්වන්නේ ධර්ම සමූහයක් එකක් ලෙස අරගන්නවා. ඒතර ඒ එකක් ලෙස ගන්න දේ පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙන. හැබැයි ඒ එකක් ලෙස ගත්තම අපිට තේරෙනවා දෙයක් තියෙනවා කියලා. මේකේ තද ගතියක් සත්‍ය වශයෙන් තිබුණා. ඒ තියෙන රූප ටික එකතු කළා තමයි එකක් ලෙස ගත්තේ. ඒකේ පටවිය වැඩි. ඒ නිසා අපිට වැටහෙන ඝන දෙයක් ලෙස. තේජෝ වැඩි නම් රස්නේ දෙයක් ලෙස, ගින්න ලෙස වැටහෙන්නේ. වාතය වැඩි නම් වායු කඳක් ලෙස වැටහෙන්නේ. ආපෝ වැඩි නම් ජල කඳක් ලෙස වැටහෙන්නේ. දියර කඳක් ලෙස වැටහෙන්නේ. පටවි වැඩි නම් ඝන වස්තුවක් ලෙස වැටහෙන්නේ. එතකොට පටවි ධාතුව අධික වස්තුවක් ලෙස හිතට වැටහෙනවා නම් ඒකට කියනවා අර්ථ පටවි ප්‍රඥප්තිය. මේ වෙනස ඉස්සලා තේරුම් ගන්නට ඕනේ. ඉතා වැදගත්. ඒක ඉතා වැදගත්. ඒක නොතේරිත් මේක යන්නට පුළුවන්. නමුත් ධර්මය ඉගෙන ගන්න අයට පටවිය දැන් අභිධර්මයේ වෙන ගත්තට පස්සේ පටවි කසිනේ මෙන්න එක මොකක් තද ගතියද මෙනෙහි කරන්න කියලා අහන ප්‍රශ්නයක් එනවා. මොකද පටවිය කියලා ඉගෙන ගත්තේ රූප 28 තද ගතියනේ. අපි කියවන තද ගතියට හැඩයක් නැහැ. තද ගතිය ස්වභාවයක්. ඒ අදහසෙන් මේක වෙන් කර ගන්නට ඕනේ. මෙතන ගන්නේ අර්ථ පටවි ප්‍රඥප්ති. ඒ කියන්නේ තද ගතිය අධික වස්තුවක් හෝ තද ගතිය අධික නිමිත්තක්. මෙතන වැදගත් වෙන්නේ නිමිත්ත, සයින් එක. හැඩය. මෙතන වැඩ කරන්නේ හැඩය. එතකොට මේ පරමාර්ථ පටවිය සහ අර්ථ පටවි ප්‍රඥප්තිය අතර වෙනස අපි දැනගන්නට ඕනේ. ඒතොර නැවත කියන්නම් පරමාර්ථ පටවිය කියන්නේ තද ගතිය. ඒ තද ගතිය තවත් රූප එක්කනේ තියෙන්නේ. ඒ පවතින රූප සමූහයක් තියෙනවා මොකක් හරි. මෙතන රූප සමූහයක් තියෙනවා. ඒ රූප සමූහය හිතෙන් එකක් ලෙස අරගත්තම ඒකේ පටවි වැඩි නම් නැතරයි පොයින්ට් එක. පටවි වැඩි නම් උස්සද නම් උත්සන්න නම් අපේ හිතට වැටෙනවා එකක් නේ. හැබැයි තියෙන මේකේ ධර්ම ගොඩක්. හිතට වැටෙනවා එකක් නේ. ඒ වැටෙන දෙය. වැටෙන දෙය අපි එකක් ලෙස සලකන එක පෑන පොළව ඒ දෙය තමයි අර්ථ පටවි ප්‍රඥප්තිය. මේ දෙකේ වෙනස අපි දැනගන්න. යමක් අර්ථ පටවි ප්‍රඥප්තිය වෙන්නේ පරමාර්ථ පටවිය වැඩි නිසා. ඒ නිසා පරමාර්ථ පටවියෙන් තොරව අර්ථ පටවි ප්‍රඥප්තිය පණවන්නට බෑ. අර්ථ පටවි ප්‍රඥප්තියෙහි පදනම පරමාර්ථ පටවියයි. ඇයි මේක ඝන දෙයක් ලෙස සැලකුවේ? ඇත්තටම ඝන බවක් මෙතන තියෙන නිසා. සබොහිම්ම ඝන ස්වභාවයක් ලක්ෂණයක් මෙතන තියෙන නිසා. ඒ නිසා මේ පරමාර්ථ පටවිය වැඩිපුර ඇති කල්ලි හිතර වැටහෙන දෙයට කියනවා අර්ථ පටවි ප්‍රඥප්තිය. මේ දෙක හොඳට වෙන් කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඒක කියවලිමු. පටවි පරමාර්ථය නැත්තම් පරමාර්ථ පටවිය එනම් තදගතියයි. අභිධර්මයේදී අටවිසි රූප අතර පළමු රූපයේ ලෙස දැක්වෙන්නේ මේ පරමාර්ථ පටවියයි. එය හැඩයක් නැති, ඉඩක් නොගන්නා, වර්ණයක් නොමැති තදගති මාත්‍රයක් පමණකි. ඒ කෘත්‍ය නම් තමන් ඇසුරු කරන අනිකුත් රූපවලට ප්‍රතිෂ්ඨාවක් ආධාරයක් වීමයි. පටවි ධාතු අනිත් රූපවලට ආධාරයක් වෙනවා. ඒක කෘත්‍ය එකයි. අර්ථ පටවි ප්‍රඥප්ති. එනම් පරමාර්ථ පටවි ධාතුව උත්සන්න වස්තුවක් හෝ සලකුණකි. එනම් හැඩයක් ඇති, බොහෝ සෙයින් වර්ණයක් ඇති, නමුත් පටවි පරමාර්ථයේ උත්සන්න දෙයකි. වර්ණයකුත් බොහෝ සෙයින් මේකේ තියෙනවා. හැඩයක් තියෙනවා. වස්තුවක් නම් ඉඩක් ගන්නවා. සලකුණක් නම් අපිට ඒක ඉතර හිතන්න අවශ්‍ය නැහැ. හරිනේ. එතකොට ඒ නිසා ඒක ඉඩක් ගන්න එක මම ෆුට්නෝට් එක දාලා ඇති. වස්තුවක් නම් ඉඩක් ගන්නවා. එතකොට දල වශයෙන් හිතන්න
පඨවි ධාතුව අධික දෙයක් කියලා. එතන එහෙම තියාගෙන තම තේරුම ප්‍රමාණව. උදාහරණයකට මහා පෘථවිය පඨවියයි සලකනු ලැබේ. එයි කියනු ලැබේ පෘථවියට. එයි පඨවි යන්නෙන් කියවෙන්නේ පඨවි ධාතුව එනම් තද ගතික තදිය ගතිය අධික වස්තුවක් යන්නයි. පඨවි ධාතුව අධික රූප කලාප වලින් සෑදුණු දෙයකි. එින් අදහස් වන්නේ. මහා පෘථවිය එබඳු දෙයකි. මහා පෘථවියට හැඩයක් ඇත. ඒ ඉඩක් ගනි. ඒට වර්ණයක් ඇත. නමුත් මහා පෘථවිය කියා පරමාර්ථ ධර්මයක් නෑ. එක දෙයක් නෑ පඨවිය කියලා. පෘථවිය කියලා. එසේ වුවද මහා පෘථවිය කියා එක අරමුණක් ඇත. දැන් මේ බලන්න. මේක පෘථවිය නම් උදාහරණයකට අපි හිතමු පෘථවිය කියලා. අපේ හිතට වැටෙනවනේ එක දෙයක් ලෙස කියලා. මෙතන පෘථවිය කියලා එක දෙයක් නෑ. තියෙන ධර්ම සමූහයක්. ධර්ම සමූහයක් තියෙනේ. හැබැයි අපේ හිතට වැටෙනවා එක දෙයක්. පෘථවිය කියන්නේ එකක්. ඒක අඟහරුගෙන් හෝ අනිත් ග්‍රහලෝකයෙන් වෙනස් කියලා අපි කියනවා. පෘථිවිය කියන්නේ එකක්. එක අරමුණක්. ඒ පරමාර්ථ වශයෙන් පෘථිවිය කියලා අරමුණක් නැහැ. ඒ තියෙන ධාතු ගොඩක්. කෙනෙක් කියන කලාප ගොඩක්. කලාපියත් පරමාර්ථයක් නෙවෙයිනේ. කලාපියත් ධාතුන් වල එකතුවක්නේ. රූප ගොඩක්. කලාපය පරමාර්ථයක් නෙවෙයි. කලාපය කියන්නේ පරමාර්ථ ධාතු එකතුවක් තියෙනකොට පැනවෙන එක. පෙනී සිටින එක. රූප ධාතු ගොඩක් තියෙන්නේ. එතකොට පහ පෘථිවිය කියලා පරමාර්ථ වශයෙන් නැතුණාට හිතට වැටෙන අරමුණක් තියෙනවා මහා පෘථිවිය කියලා. එසේ වුවද මහා පෘථවිය කියයි අරමුණක් ඇත. එම අරමුණ රූප වර්ග 8ක් අවකාශයේ යම් ආකාරයකට පවතින විට අපගේ සිතට වැටහෙන දෙයකි. එනම් චිත්ත නිමිත්තකි. හිතට ආපු නිමිත්තක්, වැටහිච්ච නිමිත්තක්. අර්ථ ප්‍රඥප්තියකි. එෙහිදී සිදුවන්නේ පවතින රූප ධර්ම එකතු කොට එක් වස්තුවක් ලෙස සිතින් සැලකීමයි. එසේ සලකනු ලබන වස්තුවට පටවි යන විවහාරය යොදන්නේ එය සෑදී ඇති එම ස්ථානයේහි පවතින රූප අතර පටවි ධාතුව නම් තද ගතිය වැඩි නිසාය, උත්සන්න නිසාය. එසේම පටවි ධාතුව අධික යම් හැඩයක් ඇති වර්ණයක් ඇති සලකුණකටද පටවි කියා විවහාර කරනවා. පටවි කියලා කියන්නේ සමහරවිට සලකුණකට. පටවි තද ගතිය අධික සල, කියන්නේ මැටියෙන් කරපු සලකුණක්. ඒ කියන්නේ 2D දේවල් ලෝකේ නැහැ. එහෙනම් කෙනෙක්ට තාම කියන්න පුළුවන් වස්තුවක් කියලා. අපි සාමාන්‍යයෙන් සලකුණක් ලෙස සලකමු. මොකද ඒ තරම් අපි විමසන්න යන්නේ නැහැ කියන්නේ. එතකොට තද ගතිය හඩු මොකක් මැටියෙන් වගේ හදපු සලකුණක්. එහෙම නැත්නම් වස්තුවක්. කෙටියෙන් සරලව කිව්වොත් අර්ථ පඨවි ප්‍රඥප්තිය යනු මම මේ ගැඹුරෙන් මේ විස්තර කරේ. යනු පරමාර්ථ පඨවි ධාතුව අධික රූප කලාප වලින් සෑදුණු දෙයක් හෝ සලකුණකි. එනම් රූප ධර්ම සමූහයක් එක් වී පවතින විට පඨවි ධාතුව අධික නම් එම රූප සමූහය සිතට එක් දෙයක්සේ වැටහෙනම් වස්තුවක් හෝ සලකුණක්සේ පැටෙනවා. ඔන්න රූප ධර්ම සමූහයක් තියෙනවා. එතන පටවිය අධිකයි. ඒ ටික එකක් ලෙස මට වැටෙනවා. ඒ සමූහෙම එකක් ලෙස වැටෙනවා නම් ඒ දෙයට පටවි කියා විවහාර කළ හැක. මේකට පටවි කියන්න පුළුවන්. මේක පරමාර්ථ පටවිය. පටවි ගොඩක් තියෙනවා මෙතන. මේක එක අරමුණක්. මේකට පටවි කියන්න පුළුවන්. මේකටත් පටවි කියන්න පුළුවන්. එතන මේක අය නම් කැමති නැවත කියවනවා. සරලව කිවොහොත් අර්ථ පඨවි ප්‍රඥප්තිය යනු පරමාර්ථ පඨවි ධාතු අධික රූප කලාපණින් සෑදුණු දෙයක් වූ සලකුණු. එනම් රූප ධර්ම සමූහයක් එක් වී පවතින විට එයි පඨවි ධාතුව අධික නම් පඨවි ධාතුව අධිකයි. එම රූප සමූහයේ සිතට එක් දෙයක්සේ වැටහෙනම් මෙතන පඨවි අධිකයි. මේක එක් දෙයක්සේ සිතට වැටහෙනවා. එම දෙයට පඨවියයි විවහාර කළ හැක. එසේ පඨවියයි විවහාර වන්නේ පඨවි ධාතුව අධික වස්තුවක් වූ නිමිත්තකි. හැඩයක් ඇති වර්ණයක් ඇති දෙයකි. මේ අර්ථ පඨවි ප්‍රඥප්තියයි. අර්ථ පඨවි ප්‍රඥප්තිය මෙතන. ප්‍රඥප්ති කිසිවක් බාහිර නැහැ. ප්‍රඥප්ති ඔක්කොම තියෙන සිතේ. එතකොට මේ වැටහෙන අරමුණට තමයි අර්ථ පඨවි ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඊට පස්සේ නාම පඨවි ප්‍රඥප්තිය. නාම පඨවි ප්‍රඥප්තිය. එනම් පඨවි යන නාමයයි. ඒ දෙවදෑරුම්ය. පරමාර්ථ වාචී නාම පඨවි ප්‍රත්‍ය. එනම් පරමාර්ථ පඨවි ධාතු හැඳින්වීමට යොදන පඨවි යන නාමයේ හෝ වචනයයි. මේක හඳුන්වන පඨවි ධාතුව කියන එක නෙවෙයි, පඨවි කියන එක කියන්නේ. ඒත් මේ වචනයෙන් ගම්ම්‍ය වෙන්නේ මේක නෙවෙයි, මේක. හරිනේ, පඨවි කියන වචනයෙන් අපි මේක අදහස් කරන්නේ. එතකොට අභිධර්මයේදී පඨවි යන වචනයෙන් භාවිතා වන්නේ තද ගති යන පරමාර්ථ පඨවි ස්වභාවය හැඳින්වීමට. පඤ්ඤප්ති වාචී පඨවි ප්‍රඥප්තිය. නාම පඨවි ප්‍රඥප්තිය. නාම පඤ්ඤප්තිය කියන්නේ වචනය කියන එක. මේ තියෙන වචන. මේ පරමාර්ථ දේ, මේ හිතට වැටහෙන දේ, මේ නාම වචන. එනම් අර්ථ පඨවි ප්‍රඥප්තිය හැඳින්වීමට යොදන පඨවි යන නාමයේ හෝ වචනය. මේක හොද යොදන්නත් පඨවි කියන්න පුළුවන්. ඉසල කිව්වේ මේක යොදන්න පඨවි කිව්වා. මේක යොදන්න පඨවි කියලා යොදනවා.
ඒකට කියන්නේ ප්‍රඥප්ති වාචී නාම පඨවි ප්‍රඥප්තිය. සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේදී පඨවි යන වචනේ භාවිතා වන්නේ තද ගතිය අධික වස්තුවක් හෝ සලකුණක් හැඳින්වීමට. තද ගතිය සලකන්න නෙමෙයි එතනදි ගන්න. තද ගතිය අධික වස්තුවක් සැලකීමට. එනම් අර්ථ එනම් අර්ථ ප්‍රඥප්තියක් හැඳින්වීමට. මේක දාන්නේ අර්ථ ප්‍රඥප්තියක් හැඳින්වීමට කියලා. තද ගතිය යමලෝයර පටවි යන වචනේ භාවිතා කරන්නේ තද ගතිය අධික වස්තුවක් හෝ සලකුණක් හැඳින්වීමට. එනම් අර්ථ ප්‍රඥප්තියක් හැඳින්වීමට. මේ අර්ථ හතරෙන් මේ අර්ථ හතරෙන් දැන් මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. නැත්තම් ආපහු මේ රෙකෝඩින් එක බලන්න දවසක පටවි ධාතුව, ඒ කියන්නේ පරමාර්ථ ස්වභාවයක්, පටවි ධාතුව අධික වස්තුව, ඒක හිතර වැටහෙන එකක්. මොකද බාහිර ඇත්තටම වස්තුන් කියලා සත්‍ය වශයෙන් දේවල් නැහැ, තියෙන පරමාර්ථ ස්වභාව. ඊට පස්සේ පරමාර්ථය හඳුන්වන්න යදුනා පටවි කියලා වචනයක්. ඊට පස්සේ ඒ අර්ථ ප්‍රඥප්තිය හඳුන්වන්න පටවි කියලා වචනයක් යොදනවා. කසින භාවනාවට අදාළ වන්නේ මෙහෙමයි. කසින භාවනාව කරන්නේ අපි කියන්නේ කසින නිමිත්ත දිහා බලාගෙන පටවි කියලා මෙනෙහි කරනවා කියලා. ඒතරේ මෙනෙහි කරන පටවි කියලා වචනයක් ගන්නවානේ. ඒ වචනය මේක. ප්‍රඥප්ති වාචී නාම පටවි ප්‍රඥප්තිය. එතන පටවි කියලා අදහස් කරලා තියෙන කවුද? පටවි ධාතුව නෙවෙයි. පටවි ධාතුව අධික වස්තුවක් කියන්නේ. මේ දෙක කසින භාවනාවට අදාළ නැත. අදාළ වන්නේ මේ දෙකයි. මේ දෙකයි. පටවි කියලා මෙනෙහි කරන්නේ අර්ථ ප්‍රඥප්තියක්. පටවි ධාතුව අධික වස්තුවක් අරමුණක් රිෆර් කරන හඳුන්වන පටවි කියන වචනේ. එතකොට පටවි කියලා මෙනෙහි කරන්නේ තද ගතිය නෙවෙයි. තද ගතිය අධික සලකුණ. තද ගතිය අධික සලකුණයි පටවි කියලා අපි මෙනෙහි කරන්නේ. මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් අපි ඉදිරියට යමු. මේ අර්ථ හතර අතුරින් පටවි කසින භාවනාවට යොදාගන්නේ ප්‍රඥප්ති වාචී නාම පටවි ප්‍රඥප්තියයි. පටවි කසින භාවනාවේ අරමුණ අර්ථ පටවි ප්‍රඥප්තිය. ඒ පටවි කියලා මෙනෙහි වෙනකොට වචනය ප්‍රඥප්ති වාචී නාම පටවි ප්‍රඥප්තිය. සමහර කෙනෙක් වචන එකපාර අල්ලගන්න බැරි වෙයි, නැවත බලන්න වෙයි ඒකට. මට වෙලා ගන්න බැහැ ලොකුවට, මේක අවිදනම් පාඩවන්න ඕන නිසා. ඊට පස්සේ ඒකෙන් අදහස් වන්නේ පටවි ධාතුව නෙවෙයි, පටවි ධාතුව අධික නිමිත්ත කියන එකයි. සකස් කරගත් පරිකර්ම කසින නිමිත්ත දෙස බලාගෙන පටවි කියා මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කිරීමෙහි මෙනෙහි කරන වචනය ප්‍රඥප්ති වාචී නාම පටවි ප්‍රඥප්තියයි. ඒ භාවිතා කරන්නේ අර්ථ පටවි ප්‍රඥප්තිය හැඳින්වීමටය. අර්ථ පටවි ප්‍රඥප්තිය හැඳින්වීම. දැන් ඔන්න අපි එනවා භවනාවේදී ඔන්න කසින නිමිත්ත. දැන් මේක අදලා තිනවනේ. මේක දැන් අරුණ වර්ණය කියලා හිතන්නකෝ මේක. හරි. එතකොට ඔන්න පටවි. මේකේ පටවි වැඩි, තද ගතිය වැඩි, මැටිනේ ගාලා තියෙන්නේ. හැමතැනම තද ගතිය. හැමතැනම තද ගතිය. පටවි ධාතු රාශියක් මෙතන තියෙනවා කලාපවල. එකක් නෙමෙයි. ගොඩක් තියෙනවා. අපි තවත් එහෙනම් පැහැදිලි කරගත්තොත් අංශු වශයෙන් ගත්තොත් අපි මෙතන ගොඩාක් කලාපව, නැත්නම් පටවි ධාතු ගොඩාක්කින් තමයි මේ නිමිත්ත හැදිලා තියෙන්නේ. එකක් නෙමෙයි. පටවි ධාතු අධිකයි. දැන් මේක දිහා අපි බලාගෙන මෙනෙහි කරනවා. පටවි කියලා මෙනෙහි කරනවා. මේක බලන් ඉන්නකොට අපේ හිතට එනවා මෙහෙම අංශු පේන්නේ නැහැ නේ අපිට. මැටි ගොඩවල් පේන්නේ නැහැ නේ අපිට. පේන එක නිමිත්තක්. මොකද්ද ඒ නිමිත්ත? පටවි තද ගතිය අධික නිමිත්තක්. මේක අර්ථ පටවි ප්‍රඥප්තිය. දැන් කවුරු හරි කිව්වොත් එහෙම, ඉතින් මෙහෙමනේ හැමදේ. නෑ නෑ නෑ, සමහර වෙලාවට පුළුවන්. මම ඒක මෙතන පොඩියට අඳින්නම්. දැන් මෙතන තියෙනවානේ පටවි, අපි හදාගත්ත නිමිත්ත. මම පොඩියට අඳින්නේ ගොඩක්. ඒක ඒ විදිහටම හිතන්න පුළුවන් කෙනෙක්. මේක ධාතු සමූහයක් කියලා හිතන්නට පුළුවන්. ඒ වගේම ඕන්නම්
meke hudu heda adiye gana avadhane nodi thada gatiya gana menihi karannata puluwa mehema bhavana karanna puluwa mehema aramunu karanna puluwa me ekakkat adala ne kasinata me vipassanawata adala ewa me kasinata neme vipassanawadi karanna one ewa meke di ne meke di meke ek nimittak lesa gannata ek vastuwak ek salakunak lesa gannata one e salakune visheshatwe mokakda patavi dhatu adikai meka metana tiyenawa kiyala salakannata one කෙනෙක් කියවොත් මේක මුලාවක්ද ප්‍රඥාවක් ප්‍රඥාප්තියක් ලෙස සැලකීම මුලාවක් නොවේයි එහෙම එකක් නැහැ එහෙම වුණා නම් කසින භවණ වඩන්න බෑ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාප්තිය අරමුණු කරනවා පරමාර්ථයේ පරමාර්ථ ලෙස අරමුණු කරනවා නම් ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාණන් කියලත් කතා කරන්න බෑනේ ඉතින් පරමාර්ථ ප්‍රඥාප්තිය අරමුණු කරනවා ඒක භවනාවේ කිඳා බහිනවා මේකට ආය පරමාර්ථ අරමුණු ගත්තොත් මේ භාවනාව සමෘද්ධ වෙන්නේ නැහැ. ඒකේ ලක්ෂණං නැ මානසිකා තබ්බං. ඔබ පටවි කසිනේ වඩන්න ගිහලා පටවි ධාතුව ලක්ෂණය මෙතන ඇත්තරම නිමිත්තක් නැහැ. ඕවා මෙනෙහි කරන්න ගියොත් ඔබට කසින භාවනාවක් නොවැඩිය වැඩිය නොහැකි. කසින භාව වැඩිය නොහැකි. ඒ නිසා තමයි අපි තේරුම් ගන්නට ඕනේ ප්‍රඥප්තිය අරමුණු කිරීම මුලාවක් කියලා කවුරු හරි කිව්වොත් නැ සමත භාවනා බහුතරයක්ම ධර්මයෙන් අයින් කරන්නට. නැ ප්‍රඥප්තිය අරමුණු කිමුණා වෙන්නේ මුලා මොකද්ද? උපාදාන ස්කන්ධ තියෙනකොට සත්වේ ලෙස අරගෙන ඒක ආත්මයක් නිත්‍යයි සුඛයි ආදී ලෙස පිළිගන්න ගතිය. ඒක බැස ගන්න ගතිය, ඒක විශ්වාස කරන ගතිය. ඒක ලෝභ මූල සිතෙන් වෙන්නේ. දැන් මෛත්‍රී වඩ තියෙන පංච උපාදානස්කන්ධ සූපත් වේවා සත්ව ප්‍රඥප්තිය හිතට එන්නේ ස්කන්ධ වලට මෛත්‍රී වඩන්න බෑ ඒක මෛත්‍රියක් වෙන්නේ නැහැ ස්කන්ධ කියන්නේ නිස්සත්ත්ව නිජීව ධර්මස ඒවට මෛත්‍රී වඩන්න බෑ ඒ වරමුණු කරා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්නට ඒ නිසා ප්‍රඥප්තිය අරමුණු කරනවා කියන එකට බය වෙන්නට එපා ප්‍රඥප්තියෙන් තොර ජීවත් වෙන්නට බෑ මෙතන කෙලින්ම කරන්නේ අර්ථ පටවි ප්‍රඥප්තිය අරමුණු කරා ඒ වෙලාවේ පරමාර්ථ කතා මොනවත් ගන්නට බෑ මොනවත් ගන්නට මොකද එහෙම උනනම් ධානයට යන්නට බෑ මෙන්න මේ කසින නිමිත් මේක එකක් ලෙස අරගෙන මෙනෙවිය යුතුයි දැන් ඔන්න බලන්න ඇයි මේකට පටවි කියලා විවහාර කරේ මොකද හේතුව තද ගතිය අධික වස්තුවක් නේ මේක ආපෝ ගතිය අධික වස්තු නා ආපෝ කියන්නේ මේක අර්ථ ප්‍රඥප්තියක් මේක අර්ථ ප්‍රඥප්තියක් මේකට පටවි කිව්වේ ඇයි ඒ මියාව සලකන්නේ මෙතන සැබවින්ම පටවි අධිකයි පටවි ධාතුව අධිකයි පරමාර්ථ පටවිය පටවි ධාතුව අධිකයි මෙතන ආපෝ නම් අධික උනේ ආපෝ ආපෝ කියලා මෙනෙහි කරන්න. අන්නේ එතකොට පරිකර්ම නිමිත්තෙහි පටවි ධාතුව අධිකයි ඒ පටවි ධාතුවෙන් ලෙස පෙනී සටවි ධාතු රූපයක් ලෙස එක වස්තුවක් ලෙස පෙනී සිටිනවා ඒ වස්තුව ඒ නිමිත්ත ඒ සලකුණ තමයි ඔබගේ අරමුණ විය යුත්තේ. ඒ සලකුණයි ඔබගේ අරමුණ විය යුත්තේ. පරිකර්ම කසින නිමිත්තෙහි පරමාර්ථ පටවි ධාතුව අධිකය. නමුත් එය හිතට වැටෙන්නේ තද ගතිය අධික වෘත්තයක් ලෙසය. නොයසේනම් තද ගතිය අධික වෘත්තාකාර නිමිත්තක් ලෙසය. මම හිතලා පැහැදිලි වෙන්නේ නැති කියලා. තවදුරටත් විස්තර කළොත් තද ගතිය අධික වෘත්තාකාර හැඩයක් ඇති අරුණ වර්ණයෙන් යුතු දෙයක් ලෙසය. ඉතාල වැදගත්. ඒ මොකද අරුණ වර්ණයෙන් හැදුවේ. වර්ණය අමතක කරන්නට බෑ අපිට. ඒතර මේ නිමිත්ත අරුණ වර්ණයේ යුතු තද ගතිය අධික වස්තුවක්. රූප කලාප සතර මහා ධාතු වර්ණ රූප එකක්වත් සලකන්න යන්න එපා. සලකන්න යන්න බෑ. ඒ අනුව පටවි පටවි කියා නාම පටවි ප්‍රඥප්තිය භාවිතා කරමින් අර්ථ පටවි ප්‍රඥප්තිය වෙතට හිත යොමු කළ යුතුය එය හොඳින් සිතින් මෙනෙහි කළ යුතුය පටවිය තදගතිය අධික වෘත්තාකාර නිමිත්තක් කියලා මෙනෙහි කරන්නට ඕන මෙතනදී නොකළ යුතු දේවල් දෙකක් තියෙනවා මේදී නොකළ යුතු ක්‍රියා දෙකකි පරිකර්ම නිමිත්තෙහි ඇති පරමාර්ථ පටවි ධාතුව ගතිය තදගතිය මෙනෙහි නොකළ යුතුය
පරමාර්ථ පටවිය යනු තද ගතියයි. එය පරමාර්ථ ධර්මයකි. පරමාර්ථ මෙනෙහි කිරීමෙන් කසින භාවනා සමෘද්ධ නවේ. එබැවින් විසුද්ධි මාර්ගයේහි න ලක්කණං මනසිකා තබ්බං. අර මං කලින් කියවන පාඩය නේද? දියුතු ආකාරය ගැන කියන ඒක දැන් කඩ කඩ පෙන්වන්නේ. න ලක්කණං මනසිකා තබ්බං කියලා කිව්වේ පරිකර්ම නිමිත්තෙහි තියෙන පටවි පරමාර්ථ පටවි ධාතුව මෙනෙහි කරන්නට එපා. මේ වගේ මෙනෙහි කරන්න එපා. තද ගතියක් තියෙන්නේ, තද ගතිය අධික කලාප ගොඩක් තියෙන්නේ, ඒවා කරන්න යන්න එපා. එතකොට කසින භාවනාව නේ ඔබ විපස්සනාවට කරන්න පුළුවන්. කමක් නැහැ. කසිනෙට කරන්න බෑ. මොනොත් කසිනේ සමෘද්ධවන්නේ නැහැ. දෙවනි නොකල යුතු දේ පරිකර්ම නිමිත්තෙහි අරුණ වර්ණය මෙනෙහි නොකල යුතුය. අර රතු පාටට හුළු රා රතු පාටට වර්ණය මෙනෙහි කරන්න යන්න එපා. වර්ණය මෙනෙහි කිරීම පටවි කසින භාවනාව නේ. ඒක වර්ණ කස වර්ණේනේ. ඉතින් කොහොමත් ඒක අදාළව නැහැ පටවි කසිනේට. අදාළත් නැහැ. ඒක වර්ණයක් නේ. ඒ වගේම වර්ණයේ පරමාර්ථයකි. පරමාර්ථ මෙනෙහි කිරීමෙන් කසින භාවනාව සමර්ධන වේ. එබැවින් විසුද්ධි මාර්ගයේ ඉන්න වන්නෝ පච්ච වෙක්කි තබ්බෝ කියා කියන ලදී. වර්ණය මෙනෙහි කරන්නත් එපා, තදගතිය මෙනෙහි කරන්නත් එපා. අතර කෙනෙක් ආපුවම වර්ණ කසිනවලදී එතනත් වර්ණය නෙමෙයි මෙනෙහි කරන්නේ. එතනත් මෙනෙහි කරන්නේ වර්ණවත් නිමිත්ත. දැන් වර්ණය මෙනෙහි කරන්නේ නැහැ. වර්ණය පරමාර්ථය. අතර කසින භාවනා සිද්ධ වෙන්නේ නැහැ. පටවි ධාතුව තදගතිය පරමාර්ථය. කසින භාවනා කරන්නට බෑ. දැන් ඔන්නේ එසේ වුවද එහෙම කරන්න එපා කිව්වට පොඩි ගැටලු දෙකක් මතුවෙනවා. මොකක්ද? එසේ වුවද මෙම භාවනාවේදී පටවි ධාතුව සහ වර්ණය සම්පූර්ණයෙන් සිතින් බැහැර නොකල යුතුය. සබොහින්ම එසේ කිරීමටද නොහැක. නොකල යුතුනේ කිරීමට නොහැක. ඒ කරුණු දෙකක් නිසාය. මං අපි කියවනේ දැන් තද ගතිය මෙනෙහි කරන්න එපා, වර්ණය මෙනෙහි කරන්න එපා. තද ගතිය මෙනෙහි නොකල යුතුයි, වර්ණය මෙනෙහි නොකල යුතුයි. එසේ වුවද මේ දෙක සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරන්න බෑ. පළවෙනි කරුණ මොකද? මේකනේ මෙනෙහි කරන්න ඕනේ. මේක මොකද්ද? පටවි ප්‍රඥප්තියනේ. ඒ කියන්නේ තද ගතිය අධික රවුමනේ. ඉතින් තද ගතිය අධික රවුම කියන අදහසේම කියවෙනව නේද තද ගතිය තියනවා කියලා. එනිසා තද ගතිය සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරන්නට බෑ. සම්පූර්ණ බැහැ. එහෙම සම්පූර්ණ බැහැර කරන එක කරන්න බෑ. එනිසා මතක තියාගන්න ප්‍රඥප්තිය පිහිටන්නේ පරමාර්ථයේහි. පරමාර්ථය මිස් ප්‍රඥප්ති සුද්ධ ප්‍රඥප්ති කියලා ඇත්තම තියෙන ප්‍රඥ පරමාර්ථ මිශ්‍ර ප්‍රඥප්තිය. සුද්ධ ප්‍රඥප්තිය කියලා අපිට පටිභාග නිමිත්ත ආදී අපි කතා කරනවා. නමුත් සාමාන්‍යයෙන් පරමාර්ථ මිශ්‍රයි ප්‍රඥප්තිය වල. ඒතොර ඒ නිසා මේක සම්පූර්ණයෙන් හිතෙන් බැහැර කරන්න බෑ තද ගතිය. තද ගතිය මෙනෙහි කරන්න හොඳ නෑ. නමුත් මෙතන අපි ගන්නෙ තද ගතිය අධික නිමිත්තක් කියලානේ. ඒතොර ඒක නිකන් සරලව හිතන්න තද ගතිය අධික නිමිත්ත නම් ඒකෙන්ම කියවෙනවනේ තද ගතියක් ගැන. ඒ නිසා ඒක සදගතිය සම්පූර්ණයෙන් අතහරින්න මේක ඒක වද වෙන්න එපා. ඒක ඔටෝම එක වෙනවා. ඒක අතහරින්න බෑ සම්පූර්ණයෙන්. තවද ඒ අර්ථපටවි ප්‍රඥප්ති යනුම පටවි ධාතු උත්සන්න නිමිත්තක්. එබැවින් තමන් මෙනෙහි කරන්නේ පටවි ධාතු උත්සන්න වූ නිමිත්තක් බව යෝගී ආબોධ කරගත යුතුය. මේ පටවි ධාතු ආධික නිමිත්තක් මෙනෙහි කරන්නේ. හැබැයි පටවි ධාතුවට අවධානය දෙන්න එපා. පටවි ධාතු ආධික නිමිත්තට අවධානය දෙන්න. ඔන්න තමයි වෙනස තියෙන්නේ. පටවි ධාතුවට අවධානය දුන්නොත් අර කණ්ණාඩියේ එක එක බැලුවා වගේ, කණ්ණාඩියේ වර්ණය බැලුවා වගේ, කණ්ණාඩියේ පරාවර්තන ලක්ෂණ බැලුවා වගේ. නෑ නෑ නෑ. මේ කරන්නේ පටවි ධාතුව අධික නිමිත්තට අවධානය දෙන එක වස්තුවක්. තද ගතියට නෙවෙයි, දේවල් ගොඩකට නෙවෙයි. තවද S2 විවෘත කොට නිමිත්ත දෙස බලන නිසා S2 ගැරලානේ බලන්නේ. වර්ණය සම්පූර්ණයෙන් සිතින් බැහැර කරන්න හැක. මොකද පේන්නේ වර්ණය හරහානේ. පේන්නේ නැහැනේ තද ගතිය. පේන්නේ වර්ණයනේ. වර්ණය අනුසාරයෙන් තද ගතිය තේරුම් ගන්න. ඒ නිසා අපි කිව්වට ධර්මයේ තද ගතිය මෙනෙහි නොකල යුතුයි, වර්ණය මෙනෙහි නොකල යුතුයි කියලා ඒ දෙක සම්පූර්ණයෙන් බැහැර කරන්නට බෑ. එහෙනම් මොකද්ද කරන්නට ඕනේ? එමිසක් කල යුත්තේ මෙයයි. මෙතන අවසානේ. කරන්නට ඕනේ තද ගතිය සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑනේ. තද ගතිය නිසා තමයි මේකට පටවි කියලා මේ නිමිත්තට භාවිතා කරේ. වර්ණයත් බැහැර කරන්න බෑ, ඇස් දෙකට පේනවා. දැන් මොකද්ද කරන්නේ? මේ වර්ණය සහ තද ගතිය සමාන ගතික කරනවා. ඒ කියන්නේ මොකක්ද? තද ගතිය අරුණ වර්ණයෙන් යුතුයි කියලා
තද ගතියයි අරුණ වර්ණයයි එක දෙයක් කරනවා. එක දෙයක් කරනවා කියලා කියන්නේ දැන් මේ දෙක මිශ්‍රණයක්. තද ගතිය විතරක් නෙවෙයි අරුණ වර්ණයේ යුක්ත තද ගතියක්. පරමාර්ථ වශයෙන් වැරදි. මේ ධර්ම දෙකක්. ඒක අදාළ නැහැ මෙතනට. පරම තද ගතිය අරුණ වර්ණයේ යුක්තයි. අරුණ වර්ණයේ ඇති තද ගතියක්. අපි ඉස්සලගේ තද ගතිය කියලා ඒකට වර්ණයක් නැහැ හැඩයක් නැහැ කියන අභිධර්මයේදී. නෑ නෑ මෙතනදී කරන්නට වෙනවා. මේ තද ගතිය මේ නිමිත්තේ තියෙන පරමාර්ථ තද ගතිය අරුණ වර්ණයේ යුක්තයි. එතකොට අරුණ වර්ණ තද ගතියක්. අභිධර්මයේ කියන අරුණ වර්ණයේ එක පරමාර්ථයක් තද ගතිය තව පරමාර්ථයක්. නෑ මෙතන අරුණ වර්ණ තද ගතියක්. දැන් මොකද කරන්නේ? මේ අරුණ වර්ණ තද ගතිය යමක අධිකනම් යම් තැනක අධිකනම් අරුණ වර්ණ තද ගතිය යම් තැනක අධිකනම් ඒක එක දෙයක්සේ වැටහේනම් ඒ දෙය තමයි පඨවි කසින නිමිත්ත. පඨවි කසින නිමිත්ත අරුණ වර්ණ තද ගතිය කියන පරමාර්ථ ස්වභාවය උස්සද උත්සන්න නම් යම් තැනක උත්සන්න නම් යම් තැනක ඒ පෙනී සිටින දෙය පඨවි කසින නිමිත්තයි. මේකයි අරමුණ. ඒතර පඨවි කසිනය මෙනෙහි කරනකොට වර්ණය තදගත් ඒ අරුණ වර්ණයේතු තද ගතිය අධික වස්තුවක් ලෙස මෙනෙහි කරන්නට ඕනේ. ඒක තමයි විසුද්ධි මාර්ගයේ කීවේ අරුණ වර්ණයේ පවතින්නේ පරමාර්ථ පඨවි ධාතුව ඇසුරු කරගෙනය. එබැවින් අරුණ වර්ණය පඨවි ධාතුව හා සමාන ගතික කළ යුතුය. එනම් නිමිත්තෙහි පඨවි ධාතුව අරුණ වර්ණවත් පඨවි ධාතුවක් ලෙස සැලකිය යුතුය. අරුණ වර්ණයේ යුතු පඨවි ධාතුවක්. මේ දෙක දෙකක් නෙවෙයි එකක්. එකක් කියලා කියන්නේ පඨවි ධාතුව අරුණ වර්ණයේ යුක්තයි. ඒක වෙන කරන්නේ නැහැ. අරුණ වර්ණ තද ගතිය. දෙක මිස් ඒ දෙක කරා. නිස්සය සවන්නං කත්වා කියලා දැන් පොතේ ඉන්නේ. මේ දෙක එකක් කරනවා. අනතුරුව අරුණ වර්ණයේ යුතු පඨවි ධාතුව අධික වෘත්තාකාර හැඩය අර්ථ වටවි ප්‍රඥප්තිය පඨවි කසින නිමිත්ත ලෙස සැලකිය යුතුය. එසේ සලකා පඨවි පඨවි කියා මෙනෙහි කළ යුතුය. එබැවින් විසුද්ධි මාර්ගයේහි ඉසලා කිව්වනේ ලක්කණං මනසිකා තබ්බං වන්නෝන පච්චවෙක්කි තබ්බෝ කියලා. අපිච එහෙම වුණාට එසේ නමුත් වන්නං අමුංචිත්වා වර්ණය සම්පූර්ණයෙන් බැහැර නොකොට මොකද බැහැර කරන්න බැහැ ඇස්සරණ හින්දා නිස්සය සවන්නං කත්වා නිස්සය කිව්වේ පඨවි ධාතුව. පඨවි ධාතුව සවන්නං වර්ණවත් කොට ඒ කියන්නේ පඨවි ධාතුව වර්ණවත්යයි සලකා සවන්නං කත්වා උස්සද වශයෙන් පඨවි ධාතුව අධික උත්සන්න වස්තුවක් ලෙස සලකා පඤ්ඤත්ති ධම්මේ ඒ හිතට වැටහෙන ප්‍රඥප්තියෙහි චිත්තම් පට්ඨ පෙත්වා සිත පිහිටුවලා මානසිකා තබ්බං යයි කියන ලදී. මානසිකාර කළ යුතුයි කියලා කිව්වා. එතකොට මේකෙන් අදහස් වන්නේ සමහරට මේක එකපාර සමහරකට අමාරු වෙන්න පුළුවන් අභිධර්ම දැනුම නැතිනම් ඒ කෙනෙක් නැවත මේක අප්ලෝඩ් කරලා පස්සේ අහන්න මේ දේශනාව සහ සමහර කෙනෙක් එක්ක විස්තර කරගන්න බලන්න ප්‍රශ්න අහන්න පුළුවන් මේ දේශනාව අගදී නැවත නැවත. එතකොට මේකෙන් අදහස් කරන්නේ අපි අරුණ වර්ණයෙන් යම් සයින් එකක් මණ්ඩලයක් සකස් කරගත්තනම් ඒ මණ්ඩලය තද ගතිය අධික යම් වර්ණයක් ඇති තද ගතිය අධික යම් නිමිත්තක් එක දෙයක් ලෙස සලකලා මෙනෙහි කිරීම කළ යුතුය. ඔන්න ඔය දැනුම තියෙනවා නම් ඔබ පඨවි පඨවි කියලා මෙනෙහි කරන්නේ මේ අපිට ඇස් දෙකට පේන වර්ණයේ යුතු තද ගතිය අධික යම් කිසි සලකුණක් වස්තුවක් කියන්නේපා සලකුණක් ලෙස ගන්න වෙයි ඇති සලකුණක් ලෙස සලකන. එතකොට ඒක මෙනෙහි වෙන්නට ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් තද ගතිය වැඩි වෘතයක් යම් කිසි පාටක් තියෙන තද ගතිය වැඩි තද ගතිය කියන මැට්ටෙන් සෑදුණු ඒ නිසා තද ගතිය වැඩි එම්බඳු වෘතයක්. ඒ නිසා තමයි මැටියෙන් හදන්න කිව්වේ. මැටියේ තියෙන තද ගතිය.
ආපෝ කසිනි හදන්න කියන්නේ වතුර භාජනයක. මොකද ඒකේ ආපෝ ධාතුව වැඩි. ඒතර පඨවි කියලා ඔබ මෙනෙහි කරන්නට ඕනි ඔය අදහස හිතේ තියාගෙන. එහෙම නැතුව රවුම් හැඩයවත් වර්ණයවත් රතු පාට රවුමක්වත් පඨවිය පඨවි ධාතුවවත් එහෙම නෙවෙයි. නැවත අවසාන වශයෙන් කියනවා. පඨවි ධාතුව අධික අරුණ වර්ණයේ යුතු පඨවි ධාතුව අධික එක්තරා රවුමක් කියන අදහසින් පඨවි කියලා මෙනෙහි කරන්න. ඒක හිතට අරගත්තා නම් ඒක හුරු කරා නම් නැවත පඨවි කියන අදහසත් එක්ක ඒක එන්නට ඕනේ. එතකොට තමන්ට මේ පඨවි කියන අදහස හිතේ නැවෙන්නට පටන් ගන්නවා. ඒ පඨවි කසිනය ධ්‍යානෙ උපකාර කරගෙන දවසක ඒ තද ගතියත් එක්ක තියෙනව නැතුනේ. වර්ණයත් එක්ක තියෙනවා. හැඩයකුත් තියෙනවා. ඒ තද ගතිය තියෙන නිසා ඒක තියෙන නිසා තමයි පින්වතුනි මේ කසින ධ්‍යානෙ උපදවලා කෙනෙක්ට අහසෙහි පඨවියක් මවලා ඒක මත නගින්නට පුළුවන්. ඒ නිසා තමයි ආපෝ ධාතුව සමවැදිච්ච කෙනාට වතුර කඳක් නිර්මාණය කළා යවන්නට පුළුවන්. නැත්තම් පොළව වතුර බවට පත් කරලා ආපෝ ධාතුව අධික කරලා ඒකෙ කිමි දෙන්නට පුළුවන්. ඒ නිසා මේක සතර මහා ධාතු එක්ක සම්බන්ධයි. හැබැයි මෙතන අරමුණු කරන්නේ ප්‍රඥප්තියක්. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මම කාල වේලාව අවසන් නිසා දේශනාව අවසන් කරනවා. ගැටළු තියෙනවා විමසන්නට. නැවත උනත් පසු දවස්වල ඒ ගැටළු විමසන්නට ඒකත් කියන්නට ඕනේ. තමන්ගේ ගැටළු සරල වෙන්නට පුළුවන්. පොඩිද ඒක ගැන කිසිම ලැජ්ජාවක් ඇති කරගන්නට එපා. එහෙම ගැටළුව හොඳයි නරකයි කියලා බෙදන්නට අවශ්‍යතාවයක් නැහැ. තමන්ට සැකියක් තියෙනවා නොතේරෙන කනක් තියෙනවා. ඒ නොතේරෙන තැන අවංකවම අහන්න ඒක අපි හිමිසරේ විසඳ ගන්නට ඕනේ. මොකද මෙයා විසඳ ගත්තම තමයි භවනාව පහසුවෙන් කරගන්නට පුළුවන් වන්නේ. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා ගන්න. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මොකද ගැටලුව දැන් අපි භාවනාව පූර්වකෘත්‍ය කරනවානේ. ඒකට ස්වාමීන් වහන්සේ කොච්චර වෙලාවක් කරන්න ඕනද කොච්චර කාලයක් ඒක ඩිපෙන්ඩින්. ඒ කියන්නේ උදාහරණයකට අපි පැයක් නම් අපිට භාවනා කරන්න තියෙන පැය භාගයක් පූර්වකෘත්‍ය කළා ඉච්චර තේරුමක් නැහැ නේ. එතකොට ඒක විනාඩි 10ක් 15ක් 10ක් වුණත් මෙනෙහි කරන් ප්‍රමාණවත්. ඉතින් දවසම වගේ භාවනා කරනවා නම් ඉතින් හොඳට පැය භාගයක් වුණත් පූර්වකෘත්‍ය කරාට ගැටලුවක් නැහැ. ඒක තමයි වැඩෙන භාවනාවේ ප්‍රමාණය අනුව ගන්නට ඕනේ. සහ පූර්වකෘත්‍ය එක වතාවක් නෙවෙයි. ඒ පූර්වකෘත්‍යයේ තියෙන්නේ ආනිසංස ආදීනෝ මෙනෙහි කරන එකනේ. ඒක එදිනෙදා දවසෙත් අනිත් වෙලාවටත් නැවත සිහිපත් කරන එක සුදුසුයි. ඒ කියන්නේ පූර්වකෘත්‍ය භාවනාවට කලින් විතරක් කරනවා නෙවෙයි. ඒ කියන්නේ තමන් කසින භාවනාව පටන් ගත්තා පස්සේ මේක මාස ගණන් අවුරුදු ගණන් ඇදෙනවා සමහරවිට. එතකොට ඒක ආරම්භයේදී ගන්න ලොකු මේ දවැන්ත පූර්වකෘත්‍ය ගැන කිව්වට පස්සේ ඒක නැවත කරන්නට ඕනේ. දිනපතා ඊට පස්සේ මේ view එක වෙලාවවලදී මේක කාමයේ ආදීනව නිස්සරණ යානිසංස මෙයා මෙනෙහි වෙන්නට ඕනේ නැවත. ඒ වගේ මේ හිත ශක්තිමත් කර ගැනීම තමයි පූර්වකෘත්‍යෙන් කරන්නේ. ඒක හැම භාවනාවක් ආරම්භයේම කරන්න ඕනෙම කියලා නීතියක් නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් ඒක විටින් විට කරාම සුදුසුයි. ඉතින් අර තමන් අදිෂ්ඨාන කරලා යම් වෙලාවක කසින භවනා පටන් ගන්නවා නම් එදාට හොඳ පූර්වකෘත්‍යයක් ටිකක් වැඩිපුර වෙලා කරත් පමන්නේ. දිනපතා ඉතින් සාමාන්‍යයෙන් හැමතිස්සෙම පූර්වකෘත්‍ය කරනවා කියලා එකක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය එක දවසට එකක් කරාම ඇති කියලා. ඉතින් ඒක නොකරත් එහෙම ගැටලුවක් නැහැ පූර්වකෘත්‍ය. නමුත් ඒක විටින් විට හිතර ගන්නවා නම් ඒක සුදුසුයි. ඒක මුලදී එකපාර්ට එකක් කියන්නට මුලදී භවනා කරනකොට නාම ප්‍රඥප්තිය පඨවි ප්‍රඥප්ති වාචී පඨවි නාම කපයි වඥප්ති තමයි හිතට එන්නේ. නිකම් මොකද්ද මොනවාද අකුර S2 වහනකොට වචනේ පේන්න පටන් ගන්නේ. ඒව ගැන ගණන් ගන්න එපා, බය වෙන්න එපා. තමන් අවධානයේ තියනවනේ මේ රවුම සිහි කරන්න. ඊට පස්සේ ඒක ටික ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒක ඊට පස්සේ අවධානය අර්ථයට වෙනවා. දැන් උදාහරණයක් බුදු ගුණ වඩනකොට මුලින්ම අරහං සම්මා සම්බුද්ධෝ කියන සමහරවිට අරහං සම්මා සම්බුද්ධෝ කියන වචනේ පේනවා. ප්‍රශ්නයක් කරගන්න එපා. කේසා කියනකොට වචනේ පේනවා. එහෙම තමයි ඒක හැටි. ඊට පස්සේ අපේ හිත අදහස තියෙනවානේ මේ ගුණයට යන්න. අපේ ඕනකම තියෙනවානේ. ඒ නිසා ටික ටික ප්‍රඥප්තිය සමතික්‍රමණය කරලා පුළුවන් වෙනවා අපිට ඒ ගුණයටම ටච් කරන්න. ඒ නිසා කේසාලෝමවලත් එහෙමයි. ඒක ඊට පස්සේ ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ විදිහට
අර තද ගතිය අධික රවුමක් කියන අදහස හිතේ දරාගෙන පටවි පටවි කියලා මෙනෙහි කළොත් ඒක පස්සේ ඒ අදහස තමන්ට හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. හරි ගොමන් ප්‍රේසාවිනා දරන සමයි දරන සමයි අත්‍යන්ත සමචාන ඒ කියන්නේ කවුරුත් කියන්නේ නැහැනේ භාවනාව කරනකොට සීලය මෙනෙහි කරන්න කියලා. එහෙම තිබ්බද පොතක? මම හිතන්නේ එහෙම කියනවා කියලා. ඒ කියන්නේ භාවනාවට කලින් සීලය ආවර්ජනා කරන්න තෝරන. එතකොට ඒකෙන් ඇති වෙන සතුට තියෙනවා. ඊට පස්සේ ඒක සතුට දිගටම යනවා. ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ එක අරමුණ විතරක් නෙවෙයි. ඒ භාවනාවට පූර්වයේ තිබිච්ච සිතිවිලි සිත් මේ ඔක්කොම මේකට බලපානවා. දැන් උදාහරණයකට ආනිසංස දස්සාමි කියලා කියනකොට දැන් අපි සම්කිසි වැඩක් කරනකොට අපි බොහොම සතුටින් ඒ වැඩේ අපි කැමති වැඩක් කරනකොට සතුටින් කරනවා. ඒ වෙලාවේ සතුටක් ප්‍රීතියක් අපිට තියෙනවා. ඒ වෙලාව හැමතිස්සෙම හිතෙන්නේ නැහැ මේ වැඩේ හොඳයි මේ වැඩේ හොඳයි කියලා හිතෙන්නේ. අපිට ඒක ස්වභාවයෙන්ම කැමති නිසා අපේ සිත ඒකට බැස ගන්නවා. ඒ වගේ අපි භාවනා කරන්න යනකොට අපි භාවනාවට සතුටින් කරනවා නම් ඒකේ සතුට දිගටම පවතිනවා. තමන්ගේ සීලය ගැන සතුටක් තමන්ට තියෙනවා නම් ඒ සතුට නිතර සිතේ පවතිනවා. ඒක සීලය මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක මෙයා වෙන්න පුළුවන්. ඒ වගේ ඒ ඒතරේ මූඩ් එකක් වෙනවනේ අපි. ඒක කියනවා අපි සයිකලොජි කියන මූඩ්ස් කියලා. මූඩ්ස් කියන ඒවා කියන්නේ ඒක දිගටම කොන්ස්ටන්ට්ලි වගේ ඒක පවතිනවා. ඒ කියන්නේ ඒ සිත් ඒකට අනුගත වෙනවා. පහළ වෙන සිත් අනුගත වෙනවා. ඒතර සීලය ආවර්ජනා කරාට පස්සේ පසුතැවීමක් දුකක් නැති සිත් එන්න පහළ ඒ සිත් වලින් අපිට පුළුවන් වෙනවා හොඳට භවනාව සිද්ධ කරගන්න. ඒ නිසා තමයි සීලය ආවර්ජනා කරන්න කියලා කියන්නේ. භාවනාව කරන මැද සීලිය ආවර්ජනා කරන්නේ නැහැ. ඒක බාධාවක් නේ. ඒක කොහොමත් භාවනාව නෙවෙයිනේ. ඒ නිසා භාවනාවට කලින් තමයි ඔය සීලිය ආවර්ජනා කරන්න කියලා යෝජනා කරන්නේ. බොක් පිසාවේ තවත් කොල්කාම්සන්ද දැන් අපි නාසිකා දෙක නිමිත තියාගෙනකොට අපි ගන්න එක මේ වෙන්නේ උස්මතිය පාරයන් නැත්නම් ඒක කම භාවනාවේදී ඒ දෙක පොළ මාරෙන්න පුළුවන් නේද? මාරෙන්න පුළුවන් නහස් දෙක. පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක මේ 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 බය මොකද ජී මේ ශරීර කෘත්‍යයක් ඒක අපේ සමාධියට සම්බන්ධයක් නේ. ඒක ශරීරයේ තියෙන මේ බයොලොජිකල් සිද්ධියක් ඒ මාරු වෙන එක. තේරුම් ගන්න. මට ප්‍රශ්නයක් සෙනහස දෙන්න අර අරුණ වර්ණ තද ගතියක් කියලා සලකලා බලන්න කියවන සෙනහස. එතකොට අපි දැන් භාවනාවේදී එතකොට අපි කරන්නේ සෙනහස මොකක් හරි එකක් දිහා ඒ විදිහට සලකා බලන ඒ විදිහට දකින්න ආකල්පයක් හදාගන්න එකද කියලා කියන්නේ මේ විදිහට බලලා එහෙම එකක් දකින්න විදිහ ආකල්පයක් හදාගන්න එකද අපි මේකින් කරන්නේ ඔය ආකල්පය කියන වචනේ මට විස්තර කරන්න ඕන නැත්නම් ඔගේ එක එක අදහස් වලට යන්න පුළුවන්. මොකක්ද ඒ අදහස් කරේ බතුමා? ආකල්පය. කියන්නේ ඒකම බලලා අපි හිත හුරු කරගන්නවා එක ඒ විදිහට පේන විදිහ. මෙහෙම කියන්නකෝ අරුණ වර්ණ තද ගතියෙන් යුතු රවුමක් කියලා අදහසක් කියමු බතුමාට පැහැදිලිද? දැන් මිනිස්සෙක් කියන අදහස ගන්න. මිනිස්සෙක් කියලා අදහසක් තියෙනවද අපිට? මනුස්සයා කියන අදහසේ මනුස්සයෙක් මැවෙනවා වගේ හිතට. ඒතර අහවල් මනුස්සයා කියලා එකක් නැහැ. නමුත් ඒ අපි දකින අධ්‍යක්ෂී මුඩ නිර්මාණ. චීන රටේ මනුස්සෙයි. එතකොට අපිට ඒ භාෂාව, හැඩය, පාට පොඩ්ඩක් කෙස්වල වර්ණය ආදියත් එක්ක අපි හදා ගන්නවා හිතෙන් මේ තමයි චීන රටේ මනුස්සෙයි. ඉතාලි මනුස්සෙයි දන්නවනේ. අප්‍රිකායේ මනුස්සෙයි. ටිකක් කළු පාට හුරු කෙනෙක්. ලංකාවේ කෙනෙක්. ඒකට ඒ වගේ අපිට පුළුවන් ඒක අදහසක් ඇති කරගන්න. එතකොට පටවි කසින නිමිත්ත කියලා කියන්නේ තද ගතිය යම් කිසි අරුණ වර්ණයක් තියෙන තද ගතිය අධික නිමිත්තක් සයින් එකක් වෘත්තාකාර දෙයක්. එතකොට මේ දෙය තමයි අපි ගන්න. ඒක පටවි කියන වචනයෙන් නිරූපණය වෙන්නේ අදහස. අදහසක් කියන්නේ හිතට වැටෙන ආකාරය.
ඒක අපිට ගන්නට තියෙන පහසු ක්‍රමයේ තමයි ඉස්සරහෙන් අපි තියාගෙන නිමිත්තක්. ඉතින් අපි මිනිස්සෙක් දිහා මිනිස්සයා කියන අදහස ගන්න ඕන නම් මිනිස්සයෝ තේරුම් ගන්නට ඕනේ. මිනිස්සයාව අවබෝධ කර ගන්නට ඕනේ. ඒතර මිනිස්සයා කියන අදහස හොඳට ඩිෆයින් කර ගන්න පුළුවන් වෙනවා. ඒතකොට ගැඹුරට ගියොත් එහෙම යාගේ තියෙන මානසික තත්ත්වය සත්වයාගෙන් වෙනස් වෙන හැටි. ඉතින් අපි තුමු ගොඩාක් දැනුම එකතුනොත් එහෙම මිනිස්සයා පිළිබඳව සයිකොලොජි ඉගෙන ගත්ත කෙනෙක්ට මිනිස්සයා කියනකොට එන හැඟීම අපිටයි දෙකක්. එයාට තියෙනවා ඉතින් මිනිස්සෙක් කියනකොට යාගේ අදහසේ ගැබ්බෙලා තියෙනවා. එයාට දිගහැර ගන්න පුළුවන් ඒ තොරතුරු ටික. ඒ ඔක්කොමගෙම එකතු වෙලා තමයි මිනිස්සෙක් කියන අදහස යා ගොඩනගන්නේ. ඒ කම්ප්ලෙක්ස් අදහස් කියලා එකක් තියෙනවා සමහර. කම්ප්ලෙක්ස් අදහස්. ගොඩාක් දැනුම එකතු කරගෙන අදහසක් ගොඩනගනවා. එතකොට ඒකෙදි එයාට එයා සත්වයේ වෙනස් වෙන හැටි, මිනිස්සයා ක්‍රමානුකූලව වර්ධන වෙන හැටි එක එක මට්ටම් වලට එයාට අදහස එන්නට පුළුවන්. එතකොට ඒ විදිහට ඒ කම්ප්ලෙක්සිටියේ සීමාවක් තියෙනවා අන්තිමට. නමුත් දැන් මේකෙදිත් තද ගතිය තියෙනවා, වර්ණයේ තියෙනවා, තද ගතිය වර්ණයේත් තද ගතියක් තියෙනවා. ඒක අධික හැඩයක් තියෙනවා. එතන මේකේ කරුණු තුනයි. ලෝකා ගොඩාක් කම්ප්ලෙක්ස් නැහැ කසිනේ. මොකද ගොඩාක් කම්ප්ලෙක්ස් වුණොත් එහෙම සමාධිය දිනු කරන්නට බෑ. සමාධිය ගන්න බෑ. ඒකනේ බුදු ගුණ වල එහෙම පිහිටන්නේත් ඒක ගැඹුරු වැඩි. ඒකේ සංකීර්ණ වැඩි මේ ප්‍රශ්නේ. මේ අරමුණ. එතකොට ඒක එක ගුණයක පිහිටවන්න අමාරුයි හරි. එතකොට ඒක නිසා හිතර සම්පූර්ණයෙන් ගන්න. මේක එහෙම නෙවෙයි. මේක සරලයි අරමුණ. තියෙන හැඩයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, තද ගතියක් තියෙනවා. ඒක තද ගතියයි වර්ණය එකතු කරා. ඒක අරුණ වර්ණ තද ගතියක්. අධික හැඩයක් කියලා ගත්ත ගමන් මේ අදහස් තුන එකතු කරලා පටවිය කියනකොට මේ අදහස් තුනෙන් සකස් වෙච්ච අරමුණක් ගන්නට ඕන. ඒකම අදහසක් කියලා කියනවා. එතකොට ඒ අදහස වාචය කරන්නේ එත වාචනය කරන්නේ පටවි කියන නම වචනේ. එතන පටවි කියන එකෙන් ඒ අදහස හිතට ගන්නට පුළුවන්. එතන ඒ අදහස හිතට ගැනීමයි මේ අදහස් කරන්නේ. මේ සඳහන් කරන්නේ. එතන ඒක කරන්නට පටවි කසිනේ හොඳට බලාගෙන ඒ අදහස ගන්න බලනවා. ඒක පහසුවක්. එතකොට ඒක එක ගොඩාක් ලඟ වෙලා උදාහරණයකට තමන් හොඳටම ඇසුරු කරපු කෙනෙක්ගේ අදහස අපිට ගන්න ලේසියි. මොකද අපි දන්නවා ඉරියව් දාන මතක් කරගන්න පුළුවන් අපිට හොඳට. මූණ පුළුවන් අඟ පසක පුළුවන් හොඳට ඔබ්සර්ව් කරලා තියෙනවා නම් එයාම හොඳට නැවත බලලා තියෙනවා නම් අපිට ඒක ටක් ගාලා ගන්න පුළුවන්. ඒ වගේ මේ අරුණ වර්ණ තද ගතියුත් රවුමක් කියන හැඩය නැවත ඔබ ඇසුරු කළොත් නැවත පෛරුපාසනය කළොත් ඒ කියන්නේ බල ඒක ඉරියා බල ඒ අදහස ගත්තොත් නැවත හිත එකඟ කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා ඒ අදහස හිතට ගන්න පහසුවෙන්. ඒ නිසා ඒ අදහස හිතට ගැනීම ඒ අදහස අරගෙන ඒ අරමුණෙහි හොඳට ඉන්න පුළුවන් බව ඇති කර ගැනීම තමයි මේ කරන්න යන්නේ. ඒකේ මොකක්වත් අර කිව්වා වගේ මෛත්‍රී කරුණා ගුණ දිනු වෙන්නේ නැහැ. හොඳට මතකයි. මේක හොදු concentration focus එකක් මේදී. ඒක කරන්නට බෑ කෙලෙස් සහිතනම්. ඒක කරන්නට බෑ හිත පිට යනවා නම්. ඒක කරන්නට බෑ පසුතැවීම තියනවා නම්. ඒලා පුළුවන් වෙනවා හොඳට ඒකේ fix වෙන්න මනස. ඒ නිසා ඒක ලොකු පරිශ්‍රමයකින් කරන එක කරනකොට තමයි තේරෙන්නේ මේක ලෙහිසි නෑ. මේක ලෙහිසි නෑ. සමහර උන්ට ඒක එන්න පුළුවන් සසර හුරු ආදියත් හේතු කරගෙන. සමහර උන්ට මේක ලෙහිසි නෑ. එතකොට ඒක ලොකු මානසික දියුණුවක් කියන කෙලස් දුරු වෙන්නට ඕනේ. එකක පැත්තට අදිනවා. එතකොට ඒවා දුරු කරගන්නට ඕනේ. කෙලස් යට වෙන්නට ඕනේ. විතරකාදී ධානාංග දියුණුව. එතකොට මහා සාගරයක් බඳු විද්‍යාවක් එතන තියෙනවා. මේ 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 හැකියාව දිනු කරගන්න. ඒකට තියෙන ලොකු මහන්සියක් පරිශ්‍රමයක් දමලා නැවත භවනා කර කර දිනපතා භවනා කර කර තමයි ඒක එන්නේ. ඒ නිසා සරල වශයෙන් තදගතිය අරුණ වර්ණ තදගතිය අධික වෘත්තයක් කියන අදහස තමයි ඔබ හිතර ගන්න මේ උත්සාහ කරන්නේ. පැහැදිලි සම්මස එතකම් තව පොඩි ප්‍රශ්නයක් සම්මස ඒකමද අපි ඉස්සරහට විපස්සනාවදී කරන්නේ මේ වගේ අදහසක් එන විදිහට භාවනා කරන එකද ඔය ඥානයක් ලැබෙනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒ මොකක්ද කියන්නේ ඥානයක් කියන්නේ ඒ විදිහ අදහසක් පහළ වෙනතුරු ඒ විදිහට බලන්න පුළුවන් වෙන කාමීකතොරුදු කරන එකද කියන්නේ. දැන් ඔය ආපු ප්‍රශ්නේ එක දැන් ඔබතුමා සමතේ මත විදර්ශනාවේ තියෙනවා අතීතනාගත වර්තමාන අරමුණු අසුරු කරගෙන මෙනෙහි කරනකොට සාමාන්‍ය ආරම්මණයක් කියලා එකක්. සාමාන්‍ය ආරම්මණයක් කියලා කියන්නේ අපි සතර මහා ධාතුව තේරුම් ගත්තා නම් ඒ සතර මහා ධාතුව අනුසාරයෙන් යම් සත්වේ
උපදී නම් යම් සත්ත්වෙක් ලෝකේ වාසය කරන දිව්‍ය ලෝකයක් තිබේ නම් ඒ සියලු තැනම තියෙන සතර මහා ධාතු කියලා ඒක ත්‍රිලක්ෂණයෙන් නම් වන්න පුළුවන් බව කියලා එකක් තියෙනවා. ඒක විශේෂයෙන් බහිද්ධා විපස්සනාවේදී එන්නේ ওই සාමාන්‍ය ආරම්භණය කියන එක. ඒ කියන්නේ මම මෙනෙහි කරනවා වෙන කෙනෙක්ගේ සිත ඉපදෙනවා බිඳෙනවා කියලා. නමුත් ඒ වෙලාවේ මොන සිතක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අනුමානයක් වශයෙන් යන්නේ ඒක. ඒ නිසා එතකොට කෙනෙක් අහන්න පුළුවන් එතන ඒ වෙලාවේ තියෙන අරමුණ මොකද්ද කියලා. ඒක අපි කියනවා අසවලාගේ හිත නැත්නම් පරමාර්ථ ධර්මයේ තමයි මෙනෙහි වුනේ කියලා. දැන් උදාහරණයක් අපි කියනවා අපි මොනවද මෙනෙහි කරනවා දසක වශයෙන් කඩලා නේද? මන්ද දසකයේ එහෙම කියලා කරලා 90යි 100යි අතර පහළ වෙන නාම රූපයෝ ඊළඟ ආත්මයට යන්නේ නැහැ. ඒ ආත්මම නිරුද්ධ වෙනවා කියලා. සයන දසකයේ මෝමූහ දසකයේ සයන දසකයේ මෙනෙහි කරනවා. ඉතින් කපිත් කවුරුත් බහුතරයක් දෙනා සයනග දසකයට යන්නේ නැහනේ මේ ජීවිතේ. අපි මැරෙනවා නේ ඊට කලින්. එතකොට දැන් අද මම සයන දසකයේ රූප මෙනෙහි කරන්නට ඕන. විදර්ශනාවේදී. එහෙනම් දීලා තියෙන උපදේශ. ඉතින් මොකද්ද මේ අරමුණ කියලා ප්‍රශ්නයක් එනවා කෙනෙක්ට. මේ අරමුණ සැබවීම තියෙන අරමුණක් නැත්තම් මොකද්ද මේ? මේක අනාගත අරමුණ. මොකද අනාගතයක් මම මගේ මගේ කර්මයේ තියෙන අවුරුදු 80කට නියත වෙලා නම් මම දන්නේ නැහැ නේද? නමුත් සයන දසකයේ මෙනෙහි කරන්න ඕන. සයන දසයේ මෙනෙහි කරගෙන යනකොට ඒ මානසිකාරය තුළ නිවන් දකින්නත් පුළුවන්. සමහර මාර්ගය උපදින්නත් පුළුවන්. ඒ නිසා විදර්ශනාවේ තියෙනවා පරමාර්ථ අදහස කියලා දෙයක්. පරමාර්ථ අදහස කියලා. මේක පරමාර්ථ ඒක ප්‍රඥප්තියක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒක ප්‍රඥප්තියක් නෙවෙයි. ඒ නිසා මේක මේ කතා කරන්නේ ප්‍රඥප්ති අරමුණ. විදර්ශනාවේ තියෙන පරමාර්ථ අරමුණ. ඒත් විදර්ශනාවේ සමහර පරමාර්ථ අරමුණු තියෙනවා. අදහසකට බරව යන ඒවා. ඒ ඕන තරම් අපේ ධර්මයේ තියෙනවා ධර්ම පොත්වල. ඒ අදහස් ඒව ගැන. ඒවා බාහිර විපස්සනාවේදී ඊට පස්සේ අපි නොදකපු ලෝක පිළිබඳ විදර්ශනාව සිද්ධ කරනකොට සහ අපිට අනාගතයේ පහළ විය හැකි ධර්ම ගැන විපස්සනා කරනකොට අතීත භවයන් අරමුණු විපස්සනා කරනකොට එක එක සූත්‍ර අනුව කඥණී ආදී සූත්‍ර වලට අනුව මේ හැමතැනකදීම මොනවාද ඒ අදහස කියන එක ගැන. හැබැයි ඒක පරමාර්ථ අදහසක්. ඒ නිසා මේකමයි විපස්සනා විදි කරෙන්නේ කියලා කියන්නේ ගියොත් ඊට පස්සේ මේකේ ප්‍රඥප්තිය ඔක්කොම මිශ්‍ර වෙලා වෙන අදහසක් ගම්ම වෙන්නට පුළුවන්. ඔයට කිට්ටු විදිහේ ක්‍රමයක් විදර්ශනා විදි වැඩ කරනවා. නමුත් මේට වඩා හාත්පසින් වෙනස් මෙතන තියෙන ප්‍රඥප්තිය අදහසක්. මෙතන තියෙන ප්‍රඥප්තිය අදහසක්. ඉතින් විදර්ශනා විදි ඒ අර කියව පරමාර්ථ අදහසට එන්නේ කසින මේ ප්‍රඥප්තිය අදහසට එන්නත් සැබෑම නිමිත්තක් බලන්න එපා අපි. S2 කින් බලන්න එපා මේ දේ. ඒ වගේ අර විදර්ශනාවේ කියන පරමාර්ථ දහසට එන්නත් පරමාර්ථ ධර්ම තේරුම් ගන්නට ඕනේ. ගති ස්වභාව තේරුම් ගන්නට ඕනේ. ඒක තමන් තුළින් තමයි තේරුම් ගන්නේ සාමාන්‍යයෙන්. පටවි ධාතුව මොකද්ද? සිත මොකද්ද? ඒක තමන් ප්‍රත්‍යක්ෂව තමන්ගේ නාම රූප ධර්ම එක මේ කටයුතු කරන්නේ. ආධ්‍යාත්මික තමයි බොහෝ දිනා තේරුම් ගන්නේ. කලාතුරකින් තමයි බහිද්දව තේරුම් ගන්නේ. ඒ බහිද්දව තේරුම් ගන්න පුළුවන්. මොකද ආධ්‍යාත්මිකව තේරුම් ගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ ඒ තේරුම් අරගත්ත කෙනාට පුළුවන් ඊට පස්සේ ඒක විහිදුවන්න. ඒක හැමතැනටම විහිදුවන්න. පිටසක්වල හෝ දිව්‍ය බ්‍රහ්ම තලවල තියෙන නාම රූප පවා විපස්සනා කරන්න හැකියාව තමන් ලැබෙනවා. ඒ විපස්සනාවේ මාර්ගඵල උපදිනවා. ඒක හුදු මානසිකාරයක් කියලා නිකන් අතහරින්න බෑ. ඒක මාර්ගඵල වීතිවල පවා පහළ වෙන්න පුළුවන් විපස්සනා. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා විදර්ශනාවෙත් ඔය වගේ ක්‍රමයකට ඒක විස්තර කරන්න පුළුවන්. බොහොම ස්තුතියි සමිනාසත් ඒවන් සර්නස්. ඒවන් ඕකේ මට එකපාර උත්තරයක් දෙන්න තියෙන්නේ නැහැ ඒකට. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් පටවි කියන එක aran තියෙන්නේ පොළව පදනම් කරගෙන. ආපෝ aran තියෙන්නේ ජලය පදනම් කරගෙන. තේජෝ aran තියෙන්නේ ගින්න පදනම් කරගෙන. වායෝ aran තියෙන්නේ වාතය පදනම් කරගෙන. එතකොට පටවි කසිනේ හදන්නේ පොළවේ අමුද්‍රව්‍යයක් අරගෙන. හරිනේ? ඒ නිසා දැන් මැටි ගන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මං කිය මැට්ට කලර් කරගන්න එකනේ.
මැට්ටෙන් අන්නේ දෙයක් ටෙක්නිකලි හරියන්න පුළුවන් වෙන්න ඕනේ තද ගතිය තියෙන නිසා. නමුත් මෙතන පඨවි කියලා අරගෙන තියෙන්නේ පොළවේ අමුද්‍රව්‍ය. මගේ තේ වැරදුනා කියලා කියුණාද දන්නේ නැහැ ඉගෙන. එමෙක. නමුත් හරි. එතකොට පඨවි කියලා ගන්නෙ පොළවේ අමුද්‍රව්‍ය. එතන මේ දිනී වසුන්දරා ආදී රසවත් මෙනෙහි කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒතද කසින නිමිති වලදි ගන්නකොටත් පොළවක් තමයි මවන්නේ උඩ. ඒක තමයි නැගිටින්නේ. ඉතින් ඒ නිසා මොකද්ද අවිඥා විදිත්. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් උපදේශ දීලා තියෙන්නේ මැට්ටෙම්ම කර මැටි වලින්ම නැත්නම් පස් වලින් මැටි වලින් කරන්න කියලා. ඉතින් අර වගේ hard surface එකක් තියෙන මොනවා හරි කොස්ලෑල්ලක් නැත්නම් ලීයක් ප්ලාස්ටික් එකක් වගේ එකකින් කරන්න මට තේරෙන්නේ නැහැ ඒකෙන් ඒක පුළුවන්ද බැරිද කියලා. මේ සාමාන්‍යයෙන් අරක තමයි උපදේශය ලබා දීලා තියෙන්නේ. ඒක ඉතින් යම් ප්‍රමාණයකට ඉතින් පේනව තොරතුරු මේ ඔක්කොම ගිහිලා තියෙන්නේ අර පොළව ආශ්‍රය කරගත්ත දේවල් නිසා වශයෙන් තමයි මේක අරන් ගිහිලා තියෙන්නේ. තේරුම් ගන්න. ආශ්‍රයසමනස මේ වාස්තු දීපු පිළිතුර ක්‍රම තාපු ගැටලුවකින් මම මේ අනි පොඩි ප්‍රශ්නයක් කරා. බුද්ධාලෝසති භාවනාවෙන් ගැඹුරු සමාධියකට යන බැහැ කියලා තෝවාස්ස කරු චුරු මොකද මම අහලා තියෙන අර එක්තරා සම්මාස නමක් සාර මාරක් ලැබිලා ඒ අවස්ථාවේදී බුද්ධත්වයක් මාලා එහෙම සමාධියකට කියලා තියෙන විදර්ශනා ලහත් තුනක් කියලා රැකගන්න අපි දැන් අර විදුණියක් නැත්නම් මෙනෙහි කරලා ඒකෙන් සමාධිය ගැඹුරට දියු කරගන්න බැන්නේ බැරි බම ගැඹුරු කියලා අදහස් කරේ අර්පණා කියන එක. කියන්නේ ධ්‍යානයක් උපදවන්නට බෑ. ගැඹුරු සමාධියකට එනවා ගැඹුරු කියලා අදහස් කරේ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. ඒකට අපි කියන උපචාර සමාධිය කියලා. ඒක ඇත්තට උපචාරයකුත් නෙවෙයි. මොකද උපචාරයක් කියන්නේ ධ්‍යානයක් ඇති කල්ලි. උපචාර සමාධියක් කියන්නේ ධ්‍යානයට ආසන්න සමාධිය. අපි කියනවා බුද්ධානුස්සතිය උපදම්ල උපචාරයක් කියලා. ඒ උපචාරය අනිත් උපචාර බඳු නිසා උපචාර කිව්ව මිසක් ඒක සැබෑ උපචාරයක් නෙවෙයි. ඒතර බුද්ධානුස්සතියෙන් පුළුවන් කෙලෙස් යටපත් කරන්න. ඒක ගැඹුරු සමාධියක්. නමුත් මම අතන ගැඹුරුයි කියලා අදහස් කරේ අර්පණා ධ්‍යාන මහග්ගත රූපාවචර මට්ටමේ සිතකට එන්නට බෑ. ඒකට හේතුව ලෙස දක්වලා තියෙන්නේ බුද්ධානුස්සතියේ අරමුණු වල ගැඹුර. ඒක එකපාර හිතර ගන්නට බෑ. පටි කසිනියක් වගේ නෙවෙයි. කසිනියක තියෙන්නේ අර කිව්වා වගේ හැඩය, වර්ණය, තදගතිය වගේ ඒ ටිකක් නෙති. ඒ පොඩි සිම්පල් ලක්ෂණ ටිකක් තියෙනවා. අතන එහෙම නෙවෙයි. අතන ගැඹුරුයි. ඒක යන්න පුළුවන්. ඕනතරම් හිතන්න පුළුවන් කෙනෙක්ට. ඒක සම්පූර්ණයෙන් කැප්චර් කරගන්න බෑ හිතට. එක ගුණයක්. එක ගුණයක අනුගුණයකට ගියත් ඒත් ඒක ලේසි නෑ කියන්න පුළුවන්. තව එක එක විදිහට ඒක වැටහෙන්නට පුළුවන්. සැබවින් මේ ගුණය සැබෑ දෙයක් නිසා ඒක 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 ප්‍රශ්නයක් එතන. ඒක අල්ලගන්න බෑ. ඒ නිසා ධ්‍යානෙ උපදින්නේ නෑ බුද්ධානුස්සති. ඒකයි මම අදහස් කරේ ගැඹුරු. නමුත් ඒකේ සමාධියක් එනවා. කෙලෙස් විස්කම්බණය වෙන සමාධියක් තියෙනවා. ඒ විස්කම්බණයෙන් ධක්මලෝක උපදින්නට බෑ. ඒක කාමාවචර සමාධිය. ඒක පොත්පත්වල උපචාර සමාධියක් ලෙස දක්වලා තියෙනවා. උපචාර සමාධියක් නෙවෙයි සබුහිම් මේක. උපචාරය කියලා කියන්නේ ආසන්න කියන එක. උපචාරය විහාර උපචාරය විහාරට ආසන්න භූමිය. පරිවේණ උපචාරය පිරිවෙනට ආසන්න භූමිය. දැන් අපේ බිල්ඩින් එකේ මේ ස්ටුඩියෝ එකෙන් එළියේ තියෙන කඩක විහාර උපචාරය කියලා කියනවා. එතකොට උපචාර සමාධිය කියලා කියන්නේ ධානයට ආසන්න සමාධිය. එතකොට ධානයක් නැති කල්ලි උපචාර සමාධියක් තියෙන්න බෑ. ඒ බුද්ධානුස්සතියෙන් ධානය නැති නිසා බුද්ධානුස්සතිය උපචාර සමාධියක්වත් නෑ අතර. නමුත් ඒකට උපචාර කියන වචනේ යොදනවා විසුද්ධි මාර්ගයේ. ඒකට හේතුව තමයි කසින භාවනාවක් වඩන කෙනා උපචාරයට ඇවිල්ලා තමයි ධානයට යන්නේ. කෙලෙස් විස්කම්භණය වෙන උපචාර අවස්ථාවේදී කෙලෙස් යටපත් වෙනවා. විස්කම්භණය වෙනවා. පිරිසුදු සත්වේ බවට පත් වෙනවා. හැබැයි ධානාංග ශක්තිමත් නැති නිසා හැමතිස්සෙම ජවන වාරයේ හතකින් නතර වෙනවා. ඒක දිගින් දිගට පවතින්නේ නැහැ ධාන සමාධිය වගේ. එක දිගට දවස් ගණන් පැය ගණන් එකම වීතියෙන් ඉන්නට බැරි වෙනවා. ඉතින් අර ඒ උපචාරයේදී කෙලෙසද ඒ වගේ බුද්ධානුස්සතියේ මහග්ගත මට්ටමට නොකියන ලෝකෝ කාමාවචර හිත කෙලෙස් යටපත් කරන්න සමර්ථයි. ඒක ගැඹුරු සමාධියක්. මම ගැඹුරු සමාධියක් කියලා තන අදහස් කරේ ධ්‍යාන මට්ටමේ ගැඹුරු සමාධියකට යන්න බෑ කියන එක. ඒ නිසා ඔබතුමා කියන ඔය කතාවේ තියෙනවා ලංකාවේ ස්වාමීන් වහන්සේ කියන්නේ බුද්ධානුස්සතිය වඩලා ගැඹුරින්. එහෙම නැත්නම් ගොඩාක් අය බුද්ධානුස්සතිය වඩලා ගැඹුරු උපචාර සමාධිය කියන එක උපදවාගෙන නිවන් දැක අවස්ථා ධර්මයේ දැක්කත් තේරුම් ගන්න.
හොඳයි එහෙනම් අපි අද අවසන් කරමු. අද අපි ඊළඟ දවසේදී කොහොමද පටි උග්ඝහ නිමිත්ත පහළ වීම, උග්ඝහ නිමිත්ත පහළ වීමෙන් පස්සේ මොකක්ද කරන්නේ, උග්ඝහ නිමිත්තේ ස්වභාවය මොකක්ද සහ මේ අපි දාද කතා කරපු එකත් තව රීකැප් කරමින් පොඩි කොහොමද භවනාව සිද්ධ වෙන්නේ කියන එකත් අපි කතා කරලා ඊට පස්සේ උග්ඝහ නිමිත්ත සහ පටිභාග නිමිත්ත ආදිය උපදවාගෙන ඉදිරියට යන හැටි ඊළඟට ධ්‍යානයට සම්බන්ධයි. එසා ප්‍රථම ධ්‍යානයේ ස්වභාවය, ද්විතීයික ධ්‍යානයේ ස්වභාවය ආදී වූ ධ්‍යානවල ස්වභාව කතා කරලා ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේදී අපි රැස් කර මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ රුසිරු දිල දීලක යාපා මහතාගේ ආරාධනාවෙන්. ඉතින් එතුමා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පෝරේ අතුරු කිරියේ පදිංචිව සිටි වෛද්‍ය W.S. පෙරේරා පෝරේ වෙද මහතා සීයාටත් මල්ලිකා යාපා මිත්තණියටත් මදුලාව පාදුක්ක පදිංචිව සිටි සිරිල් යාපා සීයාටත් නන්දාවති යාපා මිත්තණියටත් පින් පැමිණීම සඳහා. ඉතින් තමන්ගේ මුත්තණු මිත්තණියන් අරමුණු කරගෙන ඉතින් විශේෂයෙන් මේ ධර්ම දානමේ කුසලයෙන් ඔවුන්ට සිතක් යහපතක් ශාන්තියක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසෙත්වා කියන අදහසින් තමයි මේ පින් කරන්නේ. එසේ සිද්ධ වේවා. ඉතින් ඒ වෛද්‍ය W.S. පෙරේරා මහත්මයා, මල්ලිකා යාපා මෙතනිය, මදුලාව පාදුක්ක පදිංචිව සිටි සිරිල් යාපා මෙතුමා සහ නන්දාවති යාපා මිත්තණියත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. රුසිරු දිල දීලක යාපා මහතාටත් මේ බොහෝ දිනාට ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දීමේ පින, තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගෙන ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට හේතුමනිශ්‍රේ වේවා. මේ සියලු කටයුතු සංවිධානය කරන දිලු දිසානායක මෙතනියටත් තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගෙන ප්‍රාර්ථනීය පරිදි නිවනින් සැනසෙන්නට ලැබේවා. ඒ වගේම මේ කටයුතු ප්‍රචාපටිගත කිරීම කරන අපේ නිකේෂ් මහත්මාත්, ප්‍රසාද් මහත්මා වගේම ප්‍රචාරණ කටයුතු සිද්ධ කරන හැම දිනාටමත්, ඒ සජීවීව කටයුතු ප්‍රචාරණය කරන හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මඥාන ලැබෙන්න වැඩෙන්නට මේ කුසලයේ හේතු වේවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටම මේ කුසලය මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන පිණිසම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසත්තහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තහා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදා. ඉදි ඊනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.